අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්ස මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද 129 වෙනි අපේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහායි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සම්මත වර්ෂයෙන් 2016 ඔක්තෝබර් මාසේ 3 වෙනිදා. ඉතින් අපි සියලු දෙනාම ධර්ම දේශනාව සඳහා සූදානම් වෙලා tempat වෙලා සාදුකාරයක් පාත්තු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සංයුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ පංච ධම්මා අභිඤ්ඤය පංච විමුක්තායතනානි තීති අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්ස මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවක නේවාසිකව පූර්ණ කාලිනව යෙදී ගත කරන අවස්ථාවක්. ඉතින් මේක අපේ ජීවිතේ කලාතුරකින් හම්බ වෙන දුර්ලභ අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. වෙන විදිහකට කියනවා නම් පෙර කල පිනක ආනිසංසවරයක් කියලා කියන්න පුළුවන්. ඉතින් එහෙම වෙලාවක් අපිට හම්බෙච්චාම අපි ඒකට සාසනික වශයෙන් කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. ඒ ක්ෂණ සම්පත්තියේ වටිනාකම දන්න කෙනා එතැයි තියෙන දුර්ලභ ගම්භීර භාවය දන්න කෙනා ඒකේ උපරිම ඵල ප්‍රයෝජන නිලා ගැනීම සඳහා ඒකට කරන්න පුළුවන් අනුග්‍රහ කටයුතු. මේ නිසා ඒ වගේ වැඩමුළුවක් ගැන හැඟීමක් ඇති වැඩමුළු ඵල ප්‍රයෝජන පිළිබඳ හැඟීමක් ඇති යෝගාවචරයක් වශයෙන් අපි කෙසේ පිළිපැදිය යුතුද කෙසේ සප්පාය කරනු සලසා දිය යුතුද කෙසේ මේකට අනුග්‍රහ කළ යුතුද කියලා අපි වගේ පුංචි මොලයක් ඇති කෙනෙකුට කොහොමඩක්වත් තීන්දුව කරන්න බෑ. ඒක මහ විශාල විෂයක්. ඒක අඩුපාඩු කන්දිසානේ අපි මේ තාම අද්ද ඉන්නේ. නමුත් ඒකේ තියෙන ගැඹීරත්වය නිසා අපිට ඒක කරගන්න බැරි නිසා නැත්නම් සාකල්යෙම සම්පූර්ණ කරගන්න බැරි නිසා සර්වජන් වහන්සේ තමන් වහන්සේගේ ඒ සර්වඥතා ඥාන ප්‍රතිලාභයට පස්සේ නැත්නම් බුදු වුණාට පස්සේ අපි වගේ පැත්තෙන් කල්පනා කරලා ආධුනිකයෙක්ගේ පැත්තෙන් ආධිකම්මිකයෙක්ගේ පැත්තෙන් කල්පනා කරලා සර්වජන් වහන්සේ ඒ අනුග්‍රහ කටයුතු දේවල් ලයිස්තුගත කරලා අනුග්‍රහිත සූත්‍රය සඳහන් කරලා තියෙනවා. ඒ අනුග්‍රහිත සූත්‍රයේ සංග්‍රහ වෙන්නේ සර්වඥ දේශිත ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ විදිහටම අංගුත්තර නිකාය පංචක නිපාතය. ඉතින් අපේ දවසේ මාතෘකාවට යන්නේ ඉස්සර වෙලා අපි චාරිත්‍රාක් වශයෙන් මෙතෙක් කරපු හැම වැඩමුළුවක කළා වගේ මේ අනුග්‍රහිත සූත්‍රයේ වශයෙන් අපිට තියෙන වගකීම් භාරය. නැත්නම් අපි සාමූහිකව සහ එක එක්කෙනෙක් පෞද්ගලිකව අපිට මේ වගේ වැඩමුළුවක ඉදී ගත කරනකොට තියෙන සාමූහික වගකීම් භාරය පෞද්ගලික වගකීම් භාරය පිළිබඳව අනුග්‍රහිත සූත්‍රය අපි ඉස්සරහින් තියාන පොඩි මතක් කිරීමක් කරනවා සංවේග පහල කරන්න. ඉනි අනුව සර්වචනාංශයේ මේ අනුග්‍රහිත පහ පෙන්නකොට ඉස්සලාම කියන්නේ මේ වගේ වැඩමුළුවකට සම්බන්ධ වෙන කෙනා සීල අනුග්‍රහිතය කරන්න ඕනේ. වෙනතට වඩා සීලේ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. එhmenan කය වචන දෙකේ හික්මීම පිළිබඳව සීතල භාවයේ පිළිබඳව ශිෂ්ටාචාර ගතිය පිළිබඳව මහාත්ම ගතිය පිළිබඳව මුරුදුමලික් භාවයේ පිළිබඳව විශේෂයෙන් අනුග්‍රහ කරන්න ඕනේ. ඒ කියන්නේ අපි ඇවතුම් පැවතුම් වෙනස් කරනවා. මේකට ලුකු ස්වාමීන් වහන්සේ මතක් කරේ අපි හිත අලුත් කරගන්න කාරණාවක් කරගන්නවා. අපි එදිනදා ජීවිතේ කාම ලෝකේ ගත කරනව නෙවෙයි අපි දැන් භාවනා මධ්‍යස්ථානෙක ඉන්නේ. මම සිල් ඇඳලා ඉන්නේ, සිල් රීති ඇඳලා ඉන්නේ, සිල් සමාදන් වෙලා ඉන්නේ. ඒ නිසා අපි අපේ ඇඳුම් වෙනස් කරනවා, කාලසටහන වෙනස් කරනවා, සීලයක පිළිපදිනවා. ඉතින් මේ සීලයක පිළිපදීම කිසිසේත්ම විධානයක් නෙවෙයි, අනිකුත් ආගම් වලගේ විධානයක් නෙවෙයි. සර්වචන්සේ පණවන ලද්දක්, නමුත් අණවන ලද්දක් නෙවෙයි. ඒ නිසා මේකට කියනවා අනක් නැති පණක් කියලා. ඥානවන්තයා
ඒක බොහොම සාදරෙන් පැලඳ ගන්නවා මල් මාලයක් වගේ. මෝඩයාට පේන්නේ මේක පොල්ගතු මාලයක් වගේ. මේක මා කරදරයක්. ඉතින් ඒක ඒ කෙනා මේ සිල් රකින්න කියනකොට සිල් රකින්නේ. ඉතින් ඒ කෙනාට එතකොට ඒ කෙනාගෙන් සීලයට අනුග්‍රහ වෙන්නේ නැහැ. ඒ නිසා මේ සීලය අනුග්‍රහයක් විදිහට කෙරෙන්න නම් නැත්නම් සීල අනුග්‍රහිත වෙන්න නම් මේ සර්වචන් වාදකේ සීලය තමයි සාසනික සීලය. මේ අනිකුත් තැන්වල තියෙන මේ වෘත අනිකුත් තැන්වල තියෙන අනපනත් එක්ක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගත්ත කෙනාට තමයි ඒක විමුක්ත ආයතනයක් වඩපත් වෙන්නේ. අපි මේ සාකච්ඡා කරන හැතර මාතෘකාට සම්බන්ධයි ඒකයි. ඒ නිසා අපි දන්නවා මෙතෙන් දෙනකොට අපි කල්ලාතුම හැම කෙනාම දැනුවත් කරනවා අඩුම ලන්සුව උපෝසත අට්ඨාංග සීලේ. ඉතින් ඒක හැම කෙනාම ඒක රැක්කේ නැත්නම් ඒ කෙනා උගුරට රබේත් බොණ්ඩ හදනවනම් ඉතින් ඉන්හිහාට කරන අනුග්‍රහ ගැන කුමන කතාවක්. ඒ නිසා Taman කල්පනා කරගන්න ඕනේ මේ ඉන්න ටිකේ මං ඉන්නේ භාවනා මධ්‍යස්ථානයක මං ඉන්නේ සීලතුන් මැද මම මේ ඇඳුම් ඇවතුම් පැවතුම් සියල්ලම මේ සීලයට ගැලපෙන්න ඕන කියලා යම් කෙනෙක් එහෙම නොවුනොත් ඒ සීල්පද අනුගමනය කරේ නැත්නම් මෙතන දාන දෙන්න එන කෙනයි මේ භාවනා කරන කෙනා අතර වෙනසක් ඇත්තේ නැහැ. මෙතෙන් වැඩට එන මිනිස්සයයි මේ සීල් රකින්න කෙනා අතර වෙනසක් නැහැ. ඉතින් ඒක නිසා ඒ ඇත්තෝ යම්ත විදියකට මේ කාට හරි අව탁සීරුවක් කරා නම් ඒ පැත්තට දොස් යනවා. හැබැයි මේ පැත්තට දොස් දෙනවා. තමයි මේ තරම් වෙන්න හැසිරෙන්න දන්නේ. මෙතන භාවනා කරන කෙනෙක් වශයෙන් හැසිරෙන්න දන්නේ නැත්නම් ඉතින් අනිගොල්ල මොනට කියලා ගහන්න ඉඩ තියෙනවා. මේ ඒගොල්ලන්ගේ දොස් කියනට වැඩි අපි සලක ගන්න ඕනේ. ඒ මනුස්සෝ මේ ඇවිල්ලා මේ උපස්ථාන ඔක්කොම කරන්නේ වෙන මොනම දෙයකට ඔක්කත් ආදම්මත් නිදාසෙන්නවත් අපායට බයටවත් රාජානකටවත් නෙවෙයි සීලෙට. ඒ නිසා අපි සීලය අපි රැක ගන්නවා. දෙක සූතානුගහිතේ. අපි මේ කරන්න හදන වැඩේ. මේ තව වටින කාලයක මෙයක් අපි වෙන් කරනවා කවුරු හරි කියන දෙයක් අහගෙන ඉන්න. අපි යමක්කම දන්නේ නැති අය නෙවෙයි හොඳටම දන්නයි. ඇයි මේ කවුරුත් කියන සුතයකට කවුරුත් කියලා දෙන දෙයකට අහුම්කම් දෙන්නේ? මේ සුතය නැති වුණොත් අපි අර පරණ පුරුදු අපේ මති මතාන්තරත් එක්ක කටයුතු කරන්න යෑම නිසා අපි ওই ෂට ප්‍රඥාව, චින්තාමය ඥාන ඉස්සරහට එන්නේ ඉඳී තියෙනවා. ඒ නිසා සුතමේ ඥානය අවශ්‍යයි. හිතට අලුත් පොහොර, අලුත් ආහාර දෙන්න ඕනේ. ඒ සඳහා සුතය, එහෙම නැත්නම් මේ දේශනා ක්‍රමය බුදුජානන්සේ අනුමත කරලා තියෙනවා. ඉතින් බුදුජානන්සේ සඳහන් කරනවා සාසනයක් අලුත් සාස්ෘන් වහන්සේ නමක් ඇති වෙච්චාම ඒක පැවතෙන්න ticket එක පැතිරෙන්න ඔය වගේ ඉර්ධි ප්‍රාතිහාර්ය ආදේශන ප්‍රාතිහාර්ය අනුශාසන ප්‍රාතිහාර්ය කියලා ප්‍රාතිහාර්ය තුනක් තියෙනවා. ඉතින් ඒවා ඉර්ධි ප්‍රාතිහාර්ය කරනකොට සාස්ෘන් වහන්සේ සෙනග නොකා නොබි පිටපස්සේ යනවා. ඒරි ඉර්ධි ප්‍රාතිහාර්ය බර. ආදේශන ප්‍රාතිහාර්ය කියලා කියන්නේ අනුංගෙ සිත් බලා හිතතර විතර කරන කොට මිනිසු පේන කාට පෙර බඩ මිනිසු පිටපත් වගේ සාසුන් වාන්ත පිටපත් යනවා. අනිත්‍යක තමයි අනුශාසන ප්‍රාතිහාර්ය මෙන්න මේ දේ කරපම් මේ දේ නොකරපම් කියලා සුත මේ වතෙන් කියලා දෙන එකත් අනුව යන පිරිසක් ඉන්න ඕකෙන් ඔය ඊර්ධි ප්‍රාතිහාරයටයි ඊර්ධි ප්‍රාතිහාරයටයි ආදේශනා ප්‍රාතිහාරයට තමයි සෙනගෙදෙන්නේ. ඔය අනුශාසන ප්‍රාතිහාරයට අනි තාම සුළු පිරිසක් මැජික් බලන්න ඕන කට්ටිය යන්නේ මැජික් වෙන්න නාට්‍යකාවට. පේන හන්න යන්න ඕන කට්ටිය යන්නේ ඒ පේන කියන කට්ටියට. නමුත් අනුශාසන ප්‍රාතිහාරයට යන්නේ ඥානවන්තයා පමණයි. බුදුජානන්සේ සඳහන් කළ තියෙනවා ඉදි ප්‍රාතිහාරය ආදේශන ප්‍රාතිහාරය අනාර්ය ක්‍රම. සද්ධර්මයක සද්ධර්ම ශාසනයක තියෙන්නේ අනුශාසන ප්‍රාතිහාරය පමණයි. ඒක ආර්ය ක්‍රමයක්. ඒක නිසා ඉදි ප්‍රාතිහාරය වාණ්ඩ යනවනම් ඒ පලාත දිහා බලන්නවත් එපා. එහෙම නැත්නම් කවුරු හරි මේ හිත බලලා අපට අහන් දෙනවා හිත බලලා කටයුතු කරනවා නම් ඒ පැත්ත බලන්න එපයි කියන එක අපිට ලොකු සන්නාදලා මුල ඇතුවම කියලා තියෙනවා. ඒ නිසා අපි මෙතෙක් කල් ගිය පාරේදී අපි හිතුවේ මේ කවුරු හරි ඇවිල්ලා විදීදීන් අපිට මේ විදිහට මේ රිලෙවිය බඩව පැටව බඩ බැඳගෙන යන්නේ. ඒ වගේ අපි නිවනට අඬ ගහන යයි. එහෙම නැත්නම් එඬේර ඇවිල්ලා එමේ බැටල් රෑන දක්වන්න වගේ අපි දක්කයි කියලා. ඒ කිසිම දෙයක් කරන්න බෑ කියලා උත්සජනාසේ සඳහන් කරනවා. මේ කියන දෙන බණ තේරෙන්නේ නැත්නම් එනර්ජි වැඩන්නේ. එහෙනම් ඒ කියන්නේ ඒකේ නා මේ සාසනික ක්ෂණ සම්පත්‍ය අඳුරන්නේ.
ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මැජික් නම් අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරි ප්‍රතිහාරය නම් එහෙනම් ඇයි තින් මේ නිස්සන්න වනේ වැඩමුළුවට සම්බන්ධ නොවුණාට කමන්නේ නැහැ. මම මේ මතක් කරන්නේ විශේෂයෙන්ම මේ සංවිධානය කර නැත්තන්. ඉංගියක් හරි පේන්න තියෙනවා නම් මෙතෙන් ඩවිල් වෙලා මේ පේන බලව ගන්න, අල්ල බලා සාත්‍තර කියව ගන්න, එතන ඉදිරි ප්‍රතිහාරය පාන්න, පිකිනි වැලිම කපලා දාන්න. එහෙම කට්ටිය මේ තාමට කමක් නැහැ. ආපු කෙනා වුණත් ඒ නොකෙවිචි අඩුපාඩුකම් තියෙනවා නම් මතක තියාගෙන ඉන්න. බුදු ආමතුරුවට පට වේරලා තීරුම් කරලා දීලා තියෙනවා. අනුශාසනා ප්‍රාත්‍යහාරය විතරයි ආර්ය ක්‍රමේ, අනිතෝ අනාර්ය ක්‍රමේ. ඒක කෙරෙන්නේ සුතමේ ඥානය හරහා. කෙනෙක් තව කෙනෙකුට කියන ඉච්චරයි. මේ බුදුරජාණන්සේ ක්‍රමේ කියන එකම ඉගැන්වීම් ක්‍රමය ශ්‍රාවක දේතක සම්බන්ධතාවය. අපි ඔක්කොම ශ්‍රාවකයෝ. අපි බුදු ආමරගේ ශ්‍රාවකයෝ. උන්වහන්සේ කියන දේ අපි අහගෙන ඉන්නවා. ඒ සුතමේ ඥානය සඳහා සුතමේ අනුග්‍රහිතයක් අපිට අවශ්‍ය නැත්නම් සුතමේ ඥානය ලබා ගැනීමට අපි කැප වෙන්න ඕනේ. දැන් අපි මේ පාඩම් මැද නෙවෙයිනේ. මේක ඉස්කෝලේ පන්ති කාමරේකුත් නෙවෙයි. නමුත් පන්ති කාමරේක ඉන්න ආධුනික පයහතන් අතේරෙන පොඩි දරුවෙක් වගේ අපි මේ කතාවකට මේ දේශනාවට අහුම්කම් දෙන්න ඕනේ. හරි අමාරුයි. ඒ හේතුව අපි ගොඩක් දේවල් දන්න අපි කුප්පි පිරලා තියෙන්නේ. ආයේ මේකට වක් කරන්න බෑ. ඉතින් ඒක උද වක් කරන දේවල් පිටියන. ඒක නිසා සඳහන් කරනවා මේ සුතමේ ඥානයට සූදානම් වෙනකොට දෙවනි භාෂාව ඉගෙන ගන්න උත්සාහ කරන වැඩි හිටියෙක් වගේ මේක එක සැරේ එන්නේ නෑ ඇතුළට. මොකද අපේ භාජන පිරිලා. ඒ පිරිලා තියෙන භාජන මොනව පිටින් වැක්කරුවත් දොරේ ගල්නවා මිසක් ඇතුළට යන්නේ නෑ. ඒ නිසා ටික 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 මේ සුතමේ ඥානය දීලා ඒක උකහා ගන්න පුළුවන් තාලෙට මේ ඉත හැදෙන්න එක බණකින් කෙරෙන්නේ නැහැ. එක රාත්‍රියකින් මේක වෙන්නේ නැහැ. ඒ නිසා නැවත නැවත අහන්න ඕන නැවත නැවත කියනවාට කියනවා බණ කියනවායි කියලා. එකම දේ නැවත නැවත කියනකොට බීලයි කියලා හිතනවා. බීපු මිනිස්සුත් ඒක තමයි කරන්නේ. එකම කියවනවා. එකම දේ නැවත නැවත කියනවා බණ කියනවායි කියනවා. ඒ නිසා කවුරක්වත් බණ කියනවට වැඩිය බයිලා කියන එකට කැමති. බයිලා අලුත් කර කර කියනවනේ. බණේ නම් එකමයි කියන්නේ. එතන සුතමේ ඥානෙදී එකකින් අල්ලන්න පුළුවන් මේ මනුස්සයා වෙනසක් පතාගෙන අපකප වෙන්න අනුග්‍රහ කරන්න කැමතිද? එහෙම නැත්නම් මේ අද කාලේ බණ වාගේ මොනවද යනවනේ රට පුරා ඒකට යන සෙනඟ දිහා බලන්න. ඉල්ලුම හැටියට සැපයුම හද හදා කියනවා. අලුත් අලුත් පද හදා හදා කියනවා. ඉතින් එච්චර බණ කියලා කියෙද්දි රට නරක් වෙන්නේ කොහොමයි? ඇයි මේ රට නොමග යන්නේ? බය බන වගේ જાති කියනවා. ඒක නිසා දෙපැත්තටම කීමක් තියෙනවා. අපි යන මාත්‍රිකාවට අදාළ අපි සාකච්ඡා කරනවා. ඒක මට ඇහෙන දෙයත් මගේ මාත්‍රිකාවට අදාළ නැත්තම් නෑ වුණා වගේ. ඒකට අනුග්‍රහ නොකර සිටීම. හරිම අමාරුයි අද. ඒ කොච්චර අමාරුද කියනවනම් මේ අන්‍යාගමික ධර්මයේ පතුරවන්නේ විචක්ෂණ කතිකයන්ගේ කතාවල් හරහා පමණයි. ඒගොල්ල ලෝකේ ඉන්න හොඳම කතිකය තෝරගෙන මේ පණිවිඩය කිව්වොත් පැයකට මෙච්චර ගාණක් ගෙවනවා කිව්වහම වේදිකා සැරසිලිද සද්දද ඔක්කොම ලස්සන දාලා දුන්නට පස්සේ අපේ කට්ටිය මත් වෙලා අහගෙන ඉන්නවා දෙවෙනි සැරේ තුන් සැරේ අහනකොට අන්තර්ගතයක් නැතුණත් ඒකට නතු වෙනවා. සරුවචනාසිකාවේ ඒ කෝලම් මොනවත් නැහැ. සුතමේ ඥානෙ කැමැති නම් මේක නැවත නැවත අහන්න කරගෙන කරගෙන යනකොට Tamanට ඊ හරහමත් විමුත් ආයතනයක් ලබන්න පුළුවන් බව තමයි අපි අද දවසේ මාතෘකාවට ගන්න හදන්නේ. නමුත් අපි ඒක දැන් මෙතන නතර කරලා ඊගාව කාරණාව බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ සාකච්ඡා අනුකයි. ඔය කියන දේ ඇහුවට Tamanට ඕන ප්‍රශ්නෙට සාකච්ඡා යොමු කරන්න පුළුවන් වෙන්නේ දෙබසකදී තමයි. සාකච්ඡාවකදී තමයි. ඉතින් සාකච්ඡාවක් සාස්තු සාසනෙන් හැර කොහොක්වත් නැහැ. අනිත් තැනක මේ සුද්ධ ලියවිල්ල ප්‍රශ්නයට ලක් කරන්න බෑ. සුද්ධ ලියවිල්ල පිළිබඳ ප්‍රශ්න ඇහුවොත් සදාකාලික අපායයි. කියන්නේ අහපන් බුදුරජාණන් වහන්සේ මෙච්චර සරුවත්න වෙලා කියලා තියෙනවා මං කියන කිසිම දෙයක් පරීක්ෂා කරන්න තු ගන්න එපා. ඒක සාකච්ඡා කරලා අභිවෘද්ධිය තේරෙනවා නම් ඉස්සලා කී දේ පතර ගැලපෙනවා නම් පසකින් දී ඉතරට ගැලපෙනවා නම් ව්‍යාකරණ ගැලපෙනවා විතරක් බාර ගන්න බුදුන් කිව්වයි කියලා ගුරුන් කිව්වයි කියලා බාර ගන්න එපා කියලා. ඒක නිසා සාකච්ඡාවක් අවශ්‍යයි. අපි ඒක සඳහා සෑහෙන වෙලාවක් ගන්නවා. අපි උදේ මේ ආලෝරිය සාකච්ඡා සඳහා වෙලා ගත්තා. මම පුද්ගලික වශයෙන් මම දන්නවා පැහැදිලිව මම අද මෙතන ඉන්නේ ධර්ම සාකච්ඡා නිසායි කියලා.
මම මේක හොයන 77 78 79 වසරවල කිසිම තැනක මේ වගේ භාවනා මධ්‍යස්ථාන නැහැ, භාවනා ගුරුවරු නැහැ, පොත් නැහැ. හොයන්න ගියාට පස්සේ කසාකච්ඡාව හරහා තමයි අපිට අවශ්‍ය ධර්ම කොටස් මතු කරගෙන මේ කල්යාණ මිත්‍යෙද්ද නැද්ද කියන්නේ බුදුමාකාර යෙදුමකට අවස්ථාව ලැබිච්ච නිසා මට කාරණා කාරණා තේරුම් ගන්න, මිනිස්සේ කඳුනා ගන්න, මේ වගේ අද කතා කරන්න හැම හැකියාවක් ලැබිලා තියෙන්නේ සාකච්ඡා අනුගහිතී තියෙන අපූර්වත්වය හරහා. ඒක අත්‍යවශ්‍යයි. තමන්ගේ අවබෝධයේදී කාරණාවට අදාළව කතා කරන්නත් නැත්නම් පසුබිමට අදාළව කතා කරන්නත් කියන දේ පිළිසිදුව කියන්නත් ලෝක සාසන සේවාවට. නිසා සාකච්ඡා අනුගහිතී ඉතා වැදගත් හරියට පරියංග භාවනා කරන එක නක්මන් භාවනා කරනවා වගේ. අපම භාවනා කරන තු දිගට පරියන් කිරුවට හරියන්නේ නැහැ වගේ. සුතුමි ඥානෙ විතරක් හරියන්නේ. සාකච්ඡාව අවශ්‍යයි. ඒක නිසා අපි සාකච්ඡාට පොළඹ ගන්න. ප්‍රශ්න අහන්න පොළඹ ගන්න. පොළඹගෙන කියලා දෙන්න ඕනේ මේ සාකච්ඡාට ගන්න මෙන්න මේ ප්‍රශ්න විතරයි. ඒක සඳහා කටයුතු කරන්න ඕනේ. ඒක මම හිතනවා අපි නිස්සාරණවනේ ලංකාවේ භාවනා ක්‍රම වලට විශාල වෙනසක් ඇති කරනවා නම් ඒ වෙනස අපි ඇති කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇති කරන වෙන්නේ කවදා හරි. අපි මේ අද පුරුදු කරන තියෙන මේ සාකච්ඡා අනුගහිතව මතු කරම්පරාවට ලොකු පෙළ ගැස්මක්. ඒ නිසා ඒකට හැඩ ගැහෙන්න බැරි නම් මේ ප්‍රවාහයට ඇතුල් වෙන්න අමාරු. මේ ප්‍රවාහයට ඇතුල් වෙනකොට භාවනා කරන්නත් ඕනේ, බණ අහන්නත් ඕනේ. නමුත් තමයි ප්‍රශ්නයක් අහන ස්වරූපය, ඒ අහන ප්‍රශ්නේ අදාළ භාවයේ පිළිබඳව තමන්ට වග වෙන්න බැරි නම් දෙගුණයක් පස්සට යන්න වෙයි පශ්චාත්තාපේ. තමන්ගේ අහන ප්‍රශ්නේ අදාළ භාවයේ තවගවීම තියෙනවා නම් දෙගුණයක් ඉස්සරහට යයි. ඒ නිසා ඒකට මම මුළු වැඩමුළුව පුරාම අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා මේ සාකච්ඡාව. ඒ නිසා මේ අද දේශනා කරන දේශනාවේ ප්‍රශ්න තියෙනවා නම් ඒක සාකච්ඡාවට ලක් කරන්න. මෙන්න මේ කාරණා තුන තියෙන කෙනාට විතරයි සමතනුගහිත විපස්සනානුගහිත කියලා පරියංග භාවනාවේදී සක්මන් කරනකොට සමත භාවනා කරන්න පුළුවන් වෙන්නේ. විපස්සනා භාවනා කරියන්නේ. එහෙම නැතුව ඇමරිකන් බුද්ධඝෝෂ වගේ එක පාරට වාඩි වෙලා විපස්සනා කරන්න පටන් අරගත්තට පස්සේ පටන් අරගත්තට පසුවිම සකස් වීම නැත්තම් ඒ සංස්කෘතිය නැත්තම් ඒ පැලවෙන්නේ. ඒකට කියනවා ලොකු ගස් උගුල්ල හිටවන්න බෑ. පොඩි පැලේ උගුල්ල හිටවන්න පුළුවන්. නෙළුම් රෝගේ ඒත් එනවා. ආවට මොකද පැලේ අල්ලපදන හිටිනවා. ලොකු ගස් හිටවල තැනකින් තැනකට ගෙනියන්න බෑ. හරියන්නේ. ඒ නිසා මුල් ටික අවශ්‍යයි. ඒ නිසා හොඳට මතක තියාගන්න අපි ඉන්න කාලය තුල නිතර කල්පනා කරන්න මගේ සීලානුගහිතේ තියනවාද? සීලයේ අදි සීලයක් වඩපත් වෙන්නේ මම නිතරම හික්මන ගතිය තියනවාද? සුතානුගහිතේ වතින් මේ කියලා දෙන දේවල් මිස මේ গিදරින් ගෙනාවු කණු කන්දල් කලින් අහපු දේවල් පොඩ්ඩකට පැත්තක තියන්න පුළුවන්ද? ඒ වගේම සාකච්ඡා කරනකොට අදාළ පසුබිමට අදාළව සාකච්ඡා කරන්න පුළුවන්ද නැත්නම් මේ මුළු සභාවම නොමගරින අනවශ්‍ය ප්‍රශ්න මේකට ඇදලා දානවද කියන එක දැනගන්න ඕනේ. ඒත් ඔක්කොම ලෑස්ති කරගෙන ආඩ්‍ය වෙලා පරියන්කේට ගියොත් ඒ සෝතය, ඒ සීලය, ඒ සාකච්ඡාව තමන්ගේ භාවනාවේ පදනම සකස් කළ දෙනවා. එතකොට ඇති වෙන මේ සමාධිය නැත්නම් හිතේ සමාහිත බව, ඒකෝදි භාවය එන්න තන ඒකාග්‍රතාවය තමයි ප්‍රඥාවට පාදක වෙන්නේ. ඉතින් මේ අනුග්‍රහිත පිළිපදෝ මේ කාලය ගත කරන්න පස්සේ ධර්මදේශනාවලිය පළවෙනිම ධර්මදේශනාවස් දේශනාවතින් අපි යනවා මේ සාරිපුත්‍ර ස්වාමීන් උගන්වන්න හදන කත මේ පංච ධම්මා අභිඤ්ඤයා කියන ප්‍රශ්නේ. ඒක පිළිබඳව කිටිමතක් කිරීමක් කරනවා නම් හඳුනාගීමක් කරනවා නම් මේක සඳහන් වෙලා තියෙන දසුත්තර සූත්‍රය. දසුත්තර සූත්‍රය දීගනිකාය පොතේ අන්තිමට සදාන් වෙන සූත්‍රය. ඒ සූත්‍රයේ තියෙන විශේෂත්වය තමයි විශේෂත්ව කිපයක් තියෙනවා. එකක් තමයි මේක සර්වඥ දේශිත සූත්‍රයක් නෙවෙයි අපගේ ධර්ම භාණ්ඩාගාරික මහා සාරිපුත්‍ර සංඝ දේශනා කරපු එකක්. ඒ වගේම පළවෙනි වතාවට මිනිස් ඉතිහාසයේ මේ ඥාණය ගොනු කරන්න හදපු වෙලාව. ඥාන විභාගයක් ඇති කරපු වෙලාව. ඥානේ ප්‍රස්ථාරගත කරපු පළවෙනි අවස්ථාව. ඉතින් ඒකටම පෙරම් පුරාගෙන අවිලා තිනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මේ අපි වාගේ අවුරුදු 2600කට පස්සේ පහළ වෙන අය කොයි විදිහට මේ ශාසනය දිහා බලයිද? බුදුහාමරංගේ කුලඟක්වත් නැහැ. වෙන රටක ඉන්නේ. කොහොම මේ බුදු වෙලිය
බුදුසුවඳ ලැබයිද කියන එක ඉදා පුදුම විදිහට කල්පනා කරපු ස්වාමීන් වහන්සේ තමක්. එහෙම නොවුනනම් අපට අද මේ තියෙන ශරීරේ නෑ, මේ තියෙන සැකිල්ල දැක ගන්න හම්බු වෙන්නේ ධර්ම කොටස් තීවි. හරියට පොළවේ හැමතැනම විසිරලාගේ රත්තරන් වගේ. පොළවේ රත්තරන් තිබුණාට පළඳින්න බෑ. ඒක තියෙන්නේ කොටස් 0.5කට වැඩිය වුණොත් විතරයි රත්තරන් පොළව කියන්නේ. ඊට පස්සේ ඒක රත්තරන් කරන්න කොච්චර හොදන්නද? හොදලා 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 තමයි රත්තරන් ටිකක් කරන්නේ. ඊට පස්සේ තමයි ඔය කරාඹුවකට මුද්දකට ගන්න. ඉතින් වගේ විසිරලා ගියා නම් අපිට ඒකෙන් රත්තරන් ගන්න බෑ. දන්දල වශයෙන් කියනවා මහමුදේ තියෙන ඔක්කොම රත්තරන් ටික ගත්තොත් මීටර 16 ලොකු කුට්ටියක් ඇතුලේ තියෙනවා. ඔක්කොම තියෙන්නේ දිය වෙලා. කොහෙන්ද ගන්නෙ? රත්තරන් තියෙන ගන්න බෑ. ඒ වගේ තමයි සාර්පුත්තු සාස්ත්‍රයේ මේක මල් මාලාවට කොට ගැහුවේ නැත්තම් එදා අද වෙනකොට ගංගාවක් ඇවිල්ලා වැලි කන්දකට බී ගත්තා වගේ ඔයා ගන්න හම්බ වෙන්නේ නැහැ. මම මේ සර්වජන් වහන්සේ අව탁සිරු කරන්න හදන කෙනෙක් නෙවෙයි කරන්නේ. නමුත් සර්වජන් වහන්සේ ළඟේ වැගිරෙන මේ තරම් ධර්මස්කන්ධය උදේ ඉඳලා හැන්ද වෙනකන් අහලා සාරිපුත්තු සාන්තේ විතරයි කල්පනා කරේ අපි වාගේ මේ ලංකාවේ උපදින නිසන් වනේ උපදින 50න අයත් එයි ඉස්සරහට. ඒකට කියන විනීය ජනතාව කියලා. මුන්දලා කොහොම මේක දැනගනීද කියලා. උන්වහන්සේ නිසා කෙරුවේ ප්‍රශ්න 10ක් ලැහැත්ති කරලා ඒ ප්‍රශ්න 10 එකේ ප්‍රශ්න 2 ප්‍රශ්න 3 ප්‍රශ්න වශයෙන් 10 ප්‍රශ්න දක්වා ප්‍රශ්න 10ක් අහලා ප්‍රශ්න 10ට උත්තරත් උන්වහන්සේම සකස් කරපු නිසා දසුත්තර කියන නම සඳහන් කර තියෙනවා 10 ප්‍රීම කරගත්ත සූත්‍රය. උන්වහන්සේ අහනවා කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ මේ සාසනී වැඩ කරන කිනාට ඉතාමත් උපකාර කරන බහූපකාර කියලා සිංහල වචනේ තියෙන පාලි තියෙන බහුකාරෝ කියලා. ඒක ධර්මේ මොකද්ද කියලා භවනා නොකරපු කෙනෙක්ගෙන් ඇහුවනම් අපි ගියාවේ ඒකම ධර්මේ චතුරාර්ය සත්‍යය නැත්නම් පරිච්ඡසමුපාදේ නැත්නම් රාග දෝෂ මොහ එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා එක 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 උත්තර දෙවි. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ අහන්න තරම් ඥාණයක් තියෙනවා. අපිට ප්‍රශ්නේ අහන්නවත් ඥාණයක් නැහැ. ඒ විසලක්න උත්තර දෙන්න ඥානයක් තියෙනවා. නාචි සඳහන් කරන කතමේ ඒක ධම්මෝ බහුකාරෝ අප්පමාදෝ. අප්‍රමාදී තමයි මුළු සාසනෙම එක වචනයකට යට කරනවා නම් අප්‍රමාදී. අපිට කවදාක හිතන්නවත් බෑනේ. අද ලංකාවේ ඉන්න ඔක්කොම බෞද්ධ එකතු කරලා සමීක්ෂණයක් තියලා අහන පුදුරජානාසේගේ ධර්ම වැඩිම උපකාර කරන ධර්මය මොකද්ද කියලා එක එක උත්තර දුන්නත් පුදුමයි. ඔය විශ්වවිද්‍යාලේ ඉන්න ඔය මහාචාර්යවරයෙක් හරි ගහින් ආන එකිනෙකට තේරෙන්නේ අඩු ගන්න ප්‍රශ්න අහන්න තේරෙන්නේ නැහැ. එහෙම කියාවි බෑ අඩු කරන්න බෑ. මේකම විශාල දෙයක් කොහොමද එක වචෙන්ද අඩු කරන්න කියලා. ඒ සාහිත්‍ය සංස්කෘතික මේක පොඩි දරුවෙකුගේ තිල්ලමක් වගේ. කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ ප්‍රශ්න අහලකින අප්‍රමාදේ කිය. මම මේක ඉගෙන ගත්ත පළවෙනි දවසේ මං උඩ ගිහිල්ලා බිම වැටුණා. අපිට කවදාකවත් දහම් පාසලක කවදාකවත් පාඩම් පන්තියක මේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයේ සමස්තයක් වශයෙන් ගත්තොත් අප්‍රමාදී කියලා අහලවත් තිබුණේ නැහැ. ඒක මට අහන්න හම්බුනේ අබෞද්ධයකින්. ඒක තවත් අරුමයක් වුණා. ඒ නිසා මම රණ්ඩු කරා. මං කෝ ඔබතුමාට වැරදිලා. එහෙනම් අපේ දහම් පාඩලිය අපිට කියලා දෙන්න එපාය. අපිට බුද්ධහම ගැන ඉතාමත් ජනප්‍රිය ස්වාමීන් වහන්සේ නමක්. මට ඒ නිසා ධම්මාන සාහිත්‍යයක් ලැබිලා තියෙනවා. ඒ සර් කවදාවත් කියලා නැහැ. මුළු බුද්ධ ආගමම හරපද්ධතිය අප්‍රමාදී කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මට කිව්වා තොපි වගේ මැට්ටන්න කියලා දීලා වැඩක් නැහැ. ඇත්ත කිව්වත් පිළිගන්න කැමති නැහැ. ලංකාවේ එක එකක්වත් දන්නේ නැහැ. මහා ලොකෝට අපි සකසෙපිලි ශ්‍රී ලංකාවේ ධර්මද්වීපය කියලා බෝඩ් ගහගෙන රට රාජ්‍ය වල ගිහිල්ලා ධර්මයේ පතුරුණා. කයින් හරි ඇහුවොත් ඒ බුදුහාමරගේ එකම ධර්මය මොකද්ද කියලා? දෙනවා උත්තර දෙයි. ඔය කිට්ටුවකින්වත් යන්නේ නැහැ. එතකොට බයන්න සාරිපුත්‍ර සංස්කෘපේ ඥාණය ගොනු කිරීමේ වටිනාකම ඒක ඉදිරිපත් කරන ස්වරූපයෙන් කාට හරි වරදින් නැතු හරියටම එල්ලෙටම එල්ලෙට කිව්වට කැවුත්තටම ගහන්නේ නැහැ. බබු අත ගාලා ගහන්නේ හැබැයි. ඒ වාගේ ප්‍රශ්න 10ක් අහනවා. කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ, කතමේ ඒකෝ ධම්මෝ භාවේතබ්බෝ, කතමේ ඒකේ ධම්මෝ පරිඤ්ඤය, කතමෝ ඒකෝ ධම්මෝ හාන භාග්‍යෝ විශේෂ භාග්‍යෝ කියලා එක එක ධර්මයක් ප්‍රශ්න අහලා කායිමත් උත්තර බලාපොරොත්තු වෙන උත්තර දෙනවා. ඒ කතමේ ද්වියේ ධම්මා බහුකාරා, ධර්ම දෙක මොකද්ද බහුකාරා? සත්‍ත්‍ය සම්පජඤ්ඤං.
අප්‍රමාදී කියන එක දෙකට කඩලා පෙන්නනවා. එක නම් අප්‍රමාදී, දෙක නම් සති සම්පජාඤ්ඤය, තුන නම් මොකද්ද? සප්පුරුෂ සන්තේයෝ, සද්ධම්ම තවණං, පචිරූපදේශ වාසෝච. මේ අර එක ධර්මය අපිට කවදාකවත් බෑ මේක එකමයි මේ දෙකට කැඩලා තියෙන්නේ, මේ දෙකමයි මේ තුනට කැඩලා තියෙන්නේ කියලා හිතාගන්න. ඒ වු ඇත්තට මේ ධර්මය පිළිබඳව තියෙන පරිචය, එහෙම නැත්නම් සුවිශේෂ ඥානය, ඒක ඥාන විභාගය කියලා, එපිස්ටමොලොජි කියලා වෙනම විද්‍යාවක්. Taman නිවන් දැකලා, නිවන් දැකීමට හේතු වෙච්ච ධර්මයේ Tamanට අදාළ ටික විතරක් මේ සකල ලෝකවාසීන්ගේ ධර්ම අරගෙන ඒක ගොනුකල ප්‍රස්ථාර ඇඳලා විභාග කරලා උන්වහන්සේ හෙලි කරනවා සරුවචනහන්සේට දැනගන්න. සරුවචනහන්සේ විරුද්ධ නම් ප්‍රතික්ෂේප කරා. සරුවචනහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඊට දෙවිය සාරිපුත්‍ර සංසී දන්නවා සරුවචනහන්සේ දිහා සාරිපුත්‍ර සංසී පිරිනම් පානවා කියේ. ඒක නිසා දන්නවා ඉස්සරහට මේ ඉතුරුලා ඉන්න කට්ටිය සංග්‍රහ මේක සංගීතය පවත්තලා එහෙම නැත්නම් පළවෙනි ධර්ම සංගායනාව දෙක තුන කරලා මේක ගොනුකරනද කිසි කෙනෙකුට මේකේ සැකිල්ල හදලා දෙන්න තේරෙන්නේ නැහැ. මේ මොකද ධර්ම සේනාධිපති සාරිපුත්‍ර සාන්තරි ඒ නිසා උන්වහන්සේ සැකිල්ල හදලා තියෙනවා. අනික ඕන කෙනෙකුට ඇට සැකිල්ල තියෙනවනම් මස් පුරවන්න පුළුවන්. මස් පෙරේවනම් හමක් අඳන්න පුළුවන්. හමක් ඇඳුවනම් රෙදි අඳන්න පුළුවන්. සාරිපුත්‍ර සාන්තරි පංජරිය හදලා දුන්නේ ඒ සූත්‍රය තමයි දසොත්තර සූත්‍රය කියන්නේ. ඉතින් අපි මේ වෙනකොට වැඩමුළු 30 ගානකට විතර මේක පාවිච්චි කළා. එකේ පොත ඉවර කරලා තිනවා, දෙකේ පොත ඉවර කරලා තිනවා, තුනේ පොත ඉවර කරලා තිනවා, හතරේ පොත ඉවර කරලා තිනවා, දැන් ඉන්නේ පහේ පොතේ. ඒකෙත් තනවා කතමේ පංච ධම්මා බහුකාරා, කතමේ පංච ධම්මා භාවේතබ්බා, කතමේ පංච ධම්මා අරිඤ්ඤය, පහතබ්බා, ආහන භාග්‍යා, විශේෂ භාග්‍යා කියලා ඒ ප්‍රශ්න රාශියක් අහලා උත්තර දෙනවා. ඒව පිළිබඳව මම මෙච්චර ගොඩාක් විස්තර කරන්නේ නැහැ. මොකද හිතියෝ පැටිගත වෙලා තියෙනවා. කාටරි අවශ්‍ය නම් මේ රාමුවේ අපි කොතරද ඉන්නේ කියන එක පෙන්වන්නයි මම මේ කතා කරේ. ඒකේ දැන් අපි ඉන්නේ පහේ පොතේ පරිඤ්ඤය අභිඤ්ඤයෙන් පතෙන් පෙන්වට නම වෙනි කාරණා. පහේ පොතේ නම වෙනි කාරණාවේ අභිඤ්ඤය වස්තු. ඒ කියන්නේ සුවිශේෂ ඥාණයෙන් දත යුත්ත මොකද්ද කියලා අහනවා. ඊට පස්සේ සමස්තයට පහටම එක ಉದ್ದೇಶයක් දෙනවා. పంచ విముక్తాయతనాని విముక్తాయతన පහ තමයි මේ අර්ථය ගැනීම. ඊට පස්සේ නිද්දේශ වශයෙන් දෙනවා එක එකක් විමුක්තායතනයේ අර්ථ ගැනීම. සුතමේ ඥාණය අන අහනකොටම නිවන් දකින තැනක් තියෙනවා අපේ සාසනේ. හොඳ කුශාක්‍ර බුද්ධිමත්ත්වෝ අර පස්සේ කරන වැඩ මොනවක්වත් කරන්න ඕනේ අහනකොටම. ඒක හරියට ඉදිච්ඡාම ගෙඩි තියෙන අඹ ගහකට නගිනකොටම ගහ ඉල්ලනකොටම වැටෙන ගෙඩිත් තියෙනවා. කඩන්න ඕන කෙඩිත් තියෙනවා. කලාතුරකින් කිරි වැදිච්ච නැති කෙඩිත් තියෙනවා. අන්නේ වගේ පළවෙනි මේක තමයි විමුක්තායතන වල පළවෙනි එක මේ සුතමයේ ඥානෙ. ඒක පරිසම්පදා මාර්ගයේ පළවෙනිම සඳහන් කරන්නේ සුතමයේ ඥානය. සෝතාවධානීය පඤ්ඤා සුතමයේ ඥාන. කවුරු හරි යමක් කියනකොට අවධානය යොමු කිරීමේ ඥානය ඒක හරියට තින්ත පොණ කඩදාසියක ඒ තින්ත උරා ගැනීමේ හැකියාව වගේ කවුරු හරි කියනකොට Tamande එක උකහා ගැනීමේ හැකියාව. අද ඒක අන්තිමටම අඩු වෙලා තියෙනවා. කියන මිනිස්සු කොච්චර දෝ විචිත්‍රව කිව්වට අහන කෙනා ඒ වෙලාවේ පොල් ගගා ඉන්නවා. කාර් එකක් එලවනවා. ඒ නැත්නම් කතා කර කර ඉන්නවා. විචින්සයි උගල කියනවා ඇහෙන බණ කිය. නමුත් සියලු වැඩ බහා තබලා සුතු වැඳගෙන ඒකටම ආහාර කරනවා අහන බණ කියලා. අද එහෙම බණ නැහැ. එහෙම මේ වගේ අපි ඉන්න තියලා වාඩි වෙලා බණක් අහනවා කියන එක ඒක කොච්චර පේ වෙන්න ඕනද කියලා බලන්න. බෑ ඇහෙන බණ නම් තොංගන. ඒක කලේ උප්පිටින් වැක්කලා යන වතුර වගේ. කලේ මුනින්න වුවාම වතුර වැක්කෙනා වගේ. ඉතින් ඒකේ පොඩි මම හිතනවා මේක ලෝකයේ ඉන්නන හොඳයි කියලා. අවතක් සේරුවක් තියෙනවා. නොකරනවා නම් හොඳයි. නාම ඉන්න කියන එක නෙවෙයි තියෙන්නේ කරනවා නම් ඒකටම සැදී පැහැදිලා ඇවිල්ලා බණ ටිකක් අහන්න හම්බ වෙනවා නම් විමුක්තායතනය බණ අහනකොටම ඉඳ ගන්නකොටම තමයි තේරෙනවා මගේ ජීවිතයේ සියලුම වැඩ බහා තබලා මම මේ බණ අහන්න ඉඳ ගන්නවා කියලා. එතකොට තමයි තමල්ලගේ කුසලතාවයේ තියෙනවා නම් ඒ
සෝත අවධානය කියන එක ආන්දේට අවධානය යොමු වෙනවා කියන එක පුද්ගලයාට අයිති පාලනය කරන්න පුළුවන් එකක් නෙවෙයි. අවධානයට ලක් වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. පරිේශන ප්‍රතිපල තමයි ඕනම දෙයකට අවධානය හිටින්නේ විනාඩි 35යි. 35 පැනපු ගමන් ඉතින් නලියෙනවා වටපිට බලනවා දැන් මගේ බන වෙලාවේ 35 පැනලා. ඊට පස්සේ කට්ටිය එක්ක බුදි එනවා. එන්ට මොනවා හරි කල්පනා කරනවා. අනේ මේ සෝතාවද කොහිලා නැගිටලයිද කියලා හිතනවා. ඒ ටික තමයි වෙන්නේ. ඉතින් ඒක නිසා මේ සෝතාව දාහනේ කතා කරනකොට අහන්නගේ පැත්තෙමුත් තියෙන වගවීමක්. දේශනා කරන්නගේ පැත්තෙත් වගවීමක් තියෙනවා. දේශනා කරන්නගේ පැත්තේ වගකීමට සාසනික වශයෙන් කියන්නේ ධර්මයක් විමුක්තායතන ශීස්තියෙන් බණක් කියන්න ඕනේ කියලා කියන්නේ මේ අහන කෙනා මොනවත්ක්ම දන්නේ නැති කෙනෙක් වුණා. සර්වඥ දේශනාවක් දේශනා කරන්න කියලා තමනුත් අතුලිතින් පිහිටලා ඒ කෙනාට සම්පූර්ණ ආරම්භයේ පටන් අරගෙන නමුත් දේශනා ඉවර කරන්න ඉස්සෙල්ලා නිවන් දකින තෙක් පාර සම්පූර්ණයෙන්ම කියලා දෙන්නවා. එහෙම නැතුව ආධුනික මට්ටමේම නතර කරොත් බණ දන්න කෙනා පහත් කළා සලකනවා. ඉහළම මට්ටමේ පටන් අරගත්තොත් කවදාවත් බණ අහපු නැති කෙනා මේ මොනවද කතා කරන්නේ අපිට තේරෙන්නේ නැහැ කියලා පැත්තකට දාන. නිසන් වන්ට එනකොට උන්කක් ඒ ප්‍රශ්න තියෙනවා. අපි නිසන් වන්ට ගිහිල්ලා බෑ අපි දන්නේ නැහැ. අපි භාවනා කරලා නැහැ කියලා උංග දිනෙක ඒකේ නුසුදුසුකම් ප්‍රකාශ කරනවා. නමුත් කිසිම දවසක අපි ඒක අපේ පැත්තෙන් සුදුසුකමක් ජීතෝ නුසුදුසුකමක් කියලා හලකන්නේ ඕනේ මිනිස්සෙක් ආවත් අඩු ගානේ මුස්ලිම් මිනිස්සෙක් ආව. කතෝලික මිනිස්සෙක් ආව. Hindu මිනිස්සෙක් ආවත් අපි කියනවා එහෙම එකක් නැහැ. අපි මෙතන වැඩ පිළිවෙල තියෙන්නේම ආධුනිකයෙකුට තමයි. අනික කට්ටිය අය කියලා වැරද්දක් නැහැ. ඉන්සන්නේ ඒ විදිහට සෝතා විමුක්තායතන ශීෂ්ඨෙන් බණ කියනවනම් එයා ආනුභවී කතං කතේ ස්වාමීන්ති ධම්මං දේසේ තබ්බෝ තමන් බණ කියනකොට මේ බුද්ධ දේශනාවක් මං ඉදිරිපත් කරන නිසා ආනුපූර්ව පිළිවෙලට යන්න ඕන. අද කීප එක හෙටත් අල්ලන්න නැත්නම් මුලින් කීප එක ඊගායකට අවධාර කරන්න ඕන. ඒ කියන්නේ අපි මේ වැඩමුළුවේදී කරන්නේ ධර්ම දේශනා මාලාවකට පාවිච්චි කරනවා. අපි එකම පිළිස එකම වහලයට හම්බෙන්න නිසා අද කියන එක අපි හෙටට ආදාර කරගන්නවා. හෙට කියන එක අනිද්දාට ආදාර කරගන්නවා. ඒ ක්‍රමය මේ තාක්කල් අපට සාර්ථකත්වයක් ගෙනහැර තියෙනවා. එසේ නමුත් ආරම්භයේදී කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට වගේ ඒක සම්දර්ශනය කරලා පෙන්වන්න ඕනේ අපිට මේ හම්බෙලා තියෙන අවස්ථාව ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක්. ශාසනික පණිවිඩයක් පැතිරෙන මුල්ම අවස්ථාව දේශක ශ්‍රාවක සම්බන්ධතාවයක්. ඒ කතාවක් කරනකොට අනුපුබ්බී කතං ගතේ සාමිති ධම්මං දේසී තබ්බෝ කියනකොට සරුවච්චන් වහන්සේම මේ ධාරිපුත්තු සාන්තිදී මේ සරුවච්චන් වහන්සේම උන්ගේ සැකෙල්ල වෙන්නලා දීලා තියෙනවා. දන්නේ නැති කෙනෙක් සරුවච්චන් වහන්සේ ළඟට ආවනම් සරුවච්චන් වහන්සේ දැන්න දෙන්න ඕනේ නම් මම සරුවච්චයන් ඔබට වෙන්නේ කයි පණිවිඩය කියලා කියනකොට ඒක කෙලින් කියනකොට සරුවච්චන් වහන්සේ මේ මනසර තේරන දාන කතාවෙන් තමයි පටන් ගන්න. දාන කතාව කියන බත් කරන දේ බත් කරනවා දාන දීලා තිනවා බත් මේකෙන් තමයි අපි මිනිස්යන් අතර මෛත්‍රිය මෛත්‍රයන් අතර ගනුදෙනුව මුත්widetildeව නැතන් කියනවා අපේ හැටියට කියනවා නම් මේ ආර්ථිකයේ සමසෙ බෙදී යෑම කියලා එකක් තියෙනනේ. අද සම්පූර්ණ ආර්ථිකයේ උඩු යටිකුර වෙලා නැතිනේ. ලෝකේ ඉන්න 100ට එකක් මුළු ආර්ථිකයේම 100ට 80ක් විතර වගේ පාලනය කරනවා. ජයදරකම කිව්වම කෙලවරක් නෑ. අර ඉතුරු වෙලා ඉන්න ඔක්කොටම ඉතුරු ටික උලා කණ්ඩායම් වෙලා තියෙනවා. අර කෑදරියෝ ටික අනෙක් අයට බනක් කියනවා මේ මදිවට. ඕහොම කරලා හරියන්නේ නැහැ මේක මාධ්‍යම ආර්ථිකයකට හදන්න ඕනේ එන්න අපේ පස්සේ පොලිමේ අපි කියලා දෙන්නම් ඕගොල්ලන්ට කියලා අර තියෙන එක තෝරගනවා. ඔය ඕනේ ආර්ථික විශේෂඥයන් අහන්න බලන්න මො සූරා කෑමෙන් තොරව කියන ආර්ථික විද්‍යාවක් තියෙනවද කියලා. මං විශ්වවිද්‍යාලේ ඉන්නකොට අවිල්ලිවෙලා ඒ කොමියුනිස්ට් පාඩි කතාවක් කරන කෙනෙක් අපිට කියනවා ඇමරිකාව වගේ අධිරාජ්‍යවාදී රටක උගන්නන කුණු හරප මෙහිවිලා ආර්ථික විද්‍යාව උගන්නන්නේ උන් අපිට ආදරේටද අපිව සූරකන්න. අපි එහි කියලා PhD අරගෙන මෙහෙට කතා කරන්න ගියාම ඒගොල්ලෝ කොල්ලර එකක් කරගෙන අපිට උගන්නනවා ඕම කරලා බෑ මේ ආර්ථිකය හදන්න ඕනේ. අනේ කමයි බන්දලයි එක තුනනම් ආර්ථිකය හදනවා. අපිට තිබුණා එහෙම ආර්ථිකය. ඔය කවුරුත් බයිලා කියන්න ඕනේ අපිට තිබුණ ඩිසෙන්ට්‍රලයිස්ඩ් එකක්. විවිධාංග මේ බෙදිලා ගිය ආර්ථිකය. මේකට දැන් අලුත් වචන තියෙන ABCD ආර්ථිකය. අල පතල කොස්දෙල් ඉවරයි. කාටෝක බිම දාන්න බෑ.
ඔය නූඩ්ල්ස් ඉල්ලන්නයි පිටරට දේවල් කන්න ගියොත් නම් උන්දලගේ බයිලා හඬ වෙනවා, කොලෙස්ටරෝල් හදා ගන්න වෙනවා, හાર્ට් ඇටැක් හදා ගන්න වෙනවා. ඒසහා දාන කතාවේ තියෙන්නේ දුප්පත් මිනිහර දීපා. තැන්පිච්ච බත දීපා. උට තල්ලි දෙන්නත් ඒවා. මොනක දීලා හරියන්නේ? සංඝයාට දීපන් තැන්පිච්ච බත. එච්චරයි. ඒකට අපි කියන දාන කතාව. මොකද අපිට තේරෙනවානේ බඩගිනිනේ නෝට මොනවක් කොක්කරන්න බෑ කියලා. ඉන්ජාය වලට බඩ ටිකක් හැම වෙලාවෙම කොච්චර වටිනවද මේ දාන කතාවෙන් තමයි අපි මනුස්සත්වයේ හදා බෙදාගන්නේ. මේක ඇත්තට ගැඹුරු තියෙන්නේ ආර්ථිකයේ සමසේ බෙදී යෑම. මේක කවම තැනකවත් කිසිම දේශපාලනඥයෙක් කතා කරන්න කැමති නැහැ. කිසිම ආර්ථික විශේෂඥයෙක් කතා කරන්නේ නැහැ. කිසිම සමාජ විද්‍යාඥයෙක් දැකලා තියෙන බෑන දන් දීපන් කියලා කරන කතාව. අයියෝ දන් දුන්නොත් ආර්ථිකයක් හදන්න බෑ. උළුවන් තරම් බැංකුවට දාගන්නilla කුට්ටි කඩාගන්නilla ඒකතු කරපල්ලයි කියන එක නේ කියන්නේ. මොකද සරුවචනන්සේ බුදු වුණාට පස්සේ කියන්නේ මොකද්ද? අනේ දානි කියලා දීපන්. උඹ ඔතන ඉන්නේ අම්මගේ තනේ කිරි ටික බීලානේ. උන්දට දීපන්. උඹ ඔතන ඉන්නේ ගුරුවරේ උගන්වපු නිසා නේ උන්දලට දීපන්. එහෙම නැත්නම් කොහෙද මේක හරියන්නේ? ඉවදිච්ච එක මං කාටවත් හම්බ වෙනවද කියලා මම පාම්පිටි ගෝණියකෝයි ලක්ෂ්ප්‍රියාරේමි වදන කොට ඉව වදන්නේ නැහැ නේ. කවුරු හරි දෙන්න එපායි. ඒ නිසා දීපල්ලා. ඒක අනෙක් පැත්ත දින දෙනකොට ලැබෙනවා. මේකෙන් තමයි පටන් අරගන්නේ ආගම කියන එක. ඊට පස්සේ කියනවා දෙනකොට මේකට අල්ල ගන්න ඕනේ ඉස්සලා මිනිස්සු ටික. ඇත්තට මාත්‍යටි කරන්න ඕනේ නැත්තම් මේකට දාන්න තියෙන. කොච්චර කෙරුවක්වත් කොච්චර මේ විපතනව ගන්නවත් දාන දෙන්න පොඩ්ඩක්. ධෛර්යය ඊට පස්සේ කියන්න ඕනේ සිල්වත් ඉඳගෙන සිල්ලුසුර දාන දෙනකොට දානේ මහත්ඵලයි මානසංසයි. දානේ උසස් කරන හැටි කියන්නේ ඊට පස්සේ කියන ඔය දෙක දන්නවා නම් මේක තමයි නිවනට නගින ඉනිමග දාන සීල වෙන මොකක්වත් ඕනේ නැහැ ඒතියෙදි මෙච්චර ගාණක් මැරෙන මැරණක යන්නේ ඇයි අපායේ දානේ නැහැ සීලෙ නැහැ ඒක නිසා මැරෙන මැරණක අපායයි ඔය කොච්චර ලොකු මෙව කරගෙන ගියා තාම නම් හැබැයි සංඛ්‍යාලේ කරලා ලැබිලා නැහැ කී දෙනෙක් උඩට ගියාද කී දෙනෙක් පල්ලයට ගියාද කියලා. නමුත් කියලා තියෙනවා පුත්තජනයට අපාය තකගේ සදිසම් මරණයට පස්සේ අපායම තමයි. මොකද දාන්නේ නැහැ සීලේ නැහැ. අපිට කොච්චර දේවල් වල විශේෂඥතාවය තිබුණත් අපිට සල්ලි තිබුණාට නම්බුකාර වුණාට තරුණ වුණාට ලස්සන වුණාට කුලවන්ත වුණාට දාන සීල දෙක නැත්තම් එන ඉතින් පල්ලයට තමයි යන්නේ. ඔළුව පල්ලයට කක්ද දෙක කකුල් දෙක උඩ තියාන හේලකින් පල්ලයට ඇදෙනවට ගියානවා. මේ මොකක් නිසාද? කාමානම් ආදීනවම් ඕකාර සංකිලේ. සත්නේ කාමයට පහඳිනවා කිව්වහම කාමයට කඹරනවා කිව්වහම සීමාවක් නැහැ. අරතනං ස්වර්ග ක්‍රමයක් තියෙදි දාන සීල කියන මේ manussත්වයේ පිපෙදෙන సౌందర్యාත්මක කටයුතු දෙකක් තියෙද්දි අපි දවසට කොච්චර ටිකද කල්පනා කරන දාන සීල ගැන අපි කල්පනා කරන්නේම කුට්ටිය කඩා ගන්න. සූරකන් සීල වෙනුවට කල්පනා කරන්නේ සීලේ නෝන්ජලයන්ගේ වැඩක් අපි ස්පෝර්ට්ස් වෙtti ඉන්නවා හරියට එල්ල බල කවුතර වෙදි තියන්න පුළුවන් වෙන්නවා මාළු අල්ලන්න ඕන වෙන වෙන තෙල්ලම් කරන්න ඕන සීලයේ කියන එක මොඩයන්ගේ වැඩක් කියලා මේකනේ අද මුළු අධ්‍යාපන ක්‍රමයේ පුරාම තියෙන්නේ පැහැදිලිවම කිසිම තැනක නෑ මේ සීලයේ තියෙන එකක් ලංකාවගේ රටවල වල තියෙනවා පැරණි සම්ප්‍රදාය තියෙන නිසා මම එකම තැනයි ගරු කරන්නේ දහම් පාසලේ තියෙනවා දහම් පාසලේ අධ්‍යාපනත් එක්ක සීලයක් නැත්තම් ඇත්තටම ඉතින් ඒ නිසා කොච්චර උගත්තු හිටියත් අන්තිමට මූණ දිහා බලන්න දුකේදී හැකි පල්ලෙහාට තමයි යන්නේ තරහට නෙමෙයි වෙන සිද්ධි ඒකයි ඒතියෙත් මේ කාමයේ ආදීනව නිසා ඕකාර සංකලේශේ නිසා යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් මේ පාරේ ගියේ එකෙක් අත්ත මුත්ත දත්ත වණත්ත කිත්ත කිරි කිත්ත කිරි කෑ මුත්ත පවා ඔක්කොම පල්ලෙහාට ගියා නම් උඹත් ඌකේ උච්චරම තමයි. නිසා කරුණා කරලා මේ දාන සීල දෙකවත් පිටිබුණට වැඩි අම්මා අප්පා කෙරුවට වැඩි කරපන් ඊයේ කෙරුවට වැඩි අද කරපන් කියලා යන්න පටන් ගත්තොත් ඊට තියෙනවා මේ දෙකෙන්ම තියෙන්නේ දාන සීල කියන දෙකේම තියෙන නිෂ්ක්‍රම්‍ය අතහැරීම මිස රැස් කිරීම නෙවෙයි කියලා. ඉතින් ඒකට ආර්ථිකයට හරස් කැපෙනවා. දේශපාලනට හරස් කැපෙනවා සමාජ මට්ටමට හරස් කැපෙනවා ඒ නිසා අපට හරි අමාරුයි අතහැරීම කියන එක ඉස්සරහින් තියාගන්න. නමුත් දැන් මෙතෙන්ද එනකොට ඕක දිද්ද වෙලා අපි ඉන්නේ අපේ ගෙදර නෙවෙයි
අපි ඉන්නේ අපිට ඕන දේ උයාගෙන කන්න තැනක නෙවෙයි. දින දෙයක් තම්බල දින දෙයක් ආවන්. එළල දින පැතුක බුදියපන්. දැන් අතහැරලා තියෙයි. හරක බාන පිළිවෙත් ප්‍රශ්න අපිට නැහැ. අත්‍තරම් මිනිමුතු පිළිවෙත් ප්‍රශ්න නැහැ. ගංගේ වල වල දින මිනිසුන්ගේ ගෑනුක ප්‍රශ්න නැහැ. අපිට තියෙන්නේ අපේ සීලය, සමාධිය, ප්‍රඥාව. එනිසා මේ අතහැරීම නැත්තම් මේ අපි ඉන්නේ එක හිතනවාද මේ ජීවිතේ මේ මොළ ධාතුවෙන් ආපු මේ ආත්ම ඉගෙන ගත්ත දැනුමක් කියලා. කවදාකවත් වෙන්න බෑ. සංසාර ගාන ප්‍රාර්ථනා කරලා 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 තමයි මේ මට්ටමට එළි. මේ දුබුරු ඇඳගෙන ඉන්න කට්ටිය ගැන කතා කරන්න එපා. ඒක ඊහිටි යහගිය කට්ටියක්. ඒ අඩු ගානේ මේ ගෙවල් දොරල් පැත්තක දාලා මේ වගේ එකතු වෙලා සාමූහික බණක් භාවනාවක් කරන්න මේ ඇති වෙච්ච අබිනිෂ්ක්‍රමණේ එවනත මේ අතහැරීම తాවකාලිකව ස්ථිරව මේ හිතන්නවත් බෑ අපි ඉගෙනගත්ත සාස්ත්‍රවල හැටියට. කොටිම්ම කියනවා අපිට මේකවත් දිගට කරන්න බැරි ඉගෙනගත්ත සාස්ත්‍රයේ හරස්කපෙන් නිසා. අපි නෑදෑයෝ වලිය දින නිසා. ඒක නොතිබුණනම් අපිට මීට කලින් ඥාබිනිෂ්කමණි කරන්න තිබ්බා. නමුත් ඒ තනං දත්තිත්තික මැද දිව බේරලා ඉන්නා වගේ අපිට මේ පොඩ්ඩිත්තක් එන්න පුළුවන් වුණේ අර දානේ නිසානේ. අර සීල නිසානේ. අර ස්වර්ග කතාව නිසානේ. කාමයාගේ ආධිනව නිසානේ. අනේ අබිනිෂ්කමණය ගැන කතා කරනකොට යම් කිසි කෙනෙක්ගේ හිත කල්ල චිත්තම් මුද චිත්තම් උදක්ක චිත්තම් පසන්න චිත්තම් කිරිදිට කලල් කරපු මඩක් වගේ උද්‍යෝගිමත් වෙලා ප්‍රසන්න වෙලා විනීවරණ වුණොත් ඉතින් දෙමයි සර්වචන්සේ සාමුක්කාධික දේශනාවක් කරන්න. ඉතින්ට යනකම්ම මේ දේශනා ක්‍රමයෙන් හිත හදන්න ඕනේ. හැදෙන්න ඕනේ. ලක්ෂයකට බණ කියනකොට එක්කෙනෙ දෙන්නෙක් හැදෙනවා. ඒක අහනකොටම සිද්ධ වෙනවා. බණ අහනකොටම සිද්ධ වෙනවා. ඒකට අපි කියනවා සෝ බණ අහනකොට විමුක්තිය ලබන විමුක්ත ආයතනය කියලා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේට මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට "ඒ ධම්මා හේතුප්පබවතේ සංහිතුන් තථාගතෝ ආව" කියනකොට මෙදී ඉවරයි. ඒ මොකද ඒ තරම පිරිච්ච කල. තට්ටු කරනකොටම හැරෙනවා. එහෙනම් අපිට බෑ. අපිට ඒක මදි. නමුත් මේක තමයි ආරම්භය. ඒ නිසා මේ සෝතාවධානේ පඥා කියලා යමක් කියනකොට කන් යොමාගෙන හිත නමාගෙන අට්ටිකත්තා මනසිකත්තා සම්බන්ධෝචිතෝ සමන්නාහරිතා කියන මුළු හදින්ම ඒකට බනහඬ කොච්චර පිං කරලා තියෙනවද කොච්චර පිං කරලා තියෙනවද අපිට ඒකට අවධානය යොමු කරගෙන ඉන්න. ඉතින් ඒ නිසා ඒ ටික පෙළ ගහනකොට ඒ මිනිස්යාගේ මොළයේ හෝ හිත හෝ සෛලයක් සෛලයක් පාසා සියල්ලම මේ ධර්මයේ කහගන්න මොන්න තරම් පෙළගැස්මක් වෙන්න ඕනද? මොකද ඒක තමයි සර්වචන්සී ඉස්සල්ලාම තියන්නේ සාස්තුන් වහන්සේ හෝ ඉදාවුසෝ බික්කු සත්තන් සත්තා ධම්මං දේශේති සාරිපුත්‍ර සාංශේ කියන වැත්ති මේක මං කියන්නේ යම් වෙලාවක සාස්තුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. එහෙම තනං අඤ්‍යතරෝව කරුට්ඨානියෝ සබ්‍රක්මචාරීසු. එහෙම තන සර්වචන්සී ගෝලෙක් බණ කියනවා. අන්නේ වගේ වෙලාවදී තතතත ධම්මං ධම්මේ අත් සංවේදී හෝති ධම්ම සංවේදී හෝති. ඒ අහනකොට වෙන දේවල් අන්නිවිත වෙන්නෙත් නැහැ, ඊය ගැන හිතන්නෙත් නැහැ, හෙට ගැන හිතන්නෙත් නැහැ, වෙන කෙනෙක් ගැන හිතන්නෙත් නැහැ, වෙන තැනක් ගැන හිතන්නෙත් නැහැ. මේ ඇහෙන අර්ථය ධර්මයේ අර්ථයට සංවේදී වෙනවා නම් ඒක හරියට පුදුම එකලසකට එන්න පටන් අර ගන්නවා. එල්ලවීමකට එල්ල වෙනවා. ඊට පස්සේ අර්ථ සංවේදේ හරහා ධම්ම සංවේදේ පහළ වෙනවා. අත්ත ධම්ම නිරුත්ති ප්‍රතිපහන ක්‍රමයට තමයි ඕක යන්නේ. අර්ථය කියලා කියන්නේ සාමාන්‍ය සම්මුති ඥානයි. අර්ථ ශාස්ත්‍රයි. ඒකට තේරෙන්න ඕනේ මේ අහන බණ මගේ මෙලව සාර්ථක කරනවා, පරලව සාර්ථක කරනවා. මටත් සුභ සිද්ධිය සලසනවා, ලෝකයටත් සුභ සිද්ධිය සලකනවා කියලා මේ අත්ත සංවේදී නොවුනොත් බුදුහාමුදුරුවෝ බණ කිව්වත් අවධානයේ පැත්තට යන්නේ එහෙම ගියේ නැත්තම් ධම්මපසංවේදී වෙන්නෙම නැහැ. සර්වචනසී ඉන්න කාලේ ඔපේස කියලා අස්සවිලෙන්දෙක් සර්වචනසී ළඟට ඇවිල්ලා සර්වචනසී පූජාවකුත් කරලා කියනවා මං අටසිල් සමාදන් වෙලා ඉන්නේ කියලා. මේ බුදුහාමුදුරන් කියන්නේ. ඒ තරම් පිං ඇති මිනිස්සෙක්. ඉතින් බුදුසනසී කියනවා හොඳයි එහෙමනම් පොඩක් වාඩි වෙන්න මම මේ පුද්ගලිය හතර జాතියක් ඉන්නේ හතර జాති ගැන කතා කරන්න හදන්නේ කියලා මෙයන්සක් කියනවා අනේ ස්වාමීන් වහන්සේ අස්වැලෙන් දෙක අතරට හරියට වැඩ ඒ නිසා බණ අහන්න නම් ඉන්න වෙලාවක් නැහැ
මම යඥා. ඊට පස්සේ එහෙම තුෂ්ණි භාවයටපත් වෙනවා. එතකොටම ආනන්ද සෝවාන්සින උපස්ථානට ඇවිල්ලා කියන මේ මනුස්සයා මේ පද හතර ඇහුවන සෝවාන් වෙනවා කිය. පින්නේ. එතකොට ආනන්ද සෝවාන්සේ සිකුර රකස් කරලා වැඳලා කියන අවසරයි භාග්‍යවතුන් වහන්සේ සාස්තුන් වහන්සේ යහට මේ අවස්ථාව නැති වුණාට මටත් අනිකුත් අපේ ශ්‍රාවකයන්ට සිතසෝපිනිස මේක දේශනා කරන්න කියලා කන්දරක සූත්‍රයේ අදත් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ බුදුහාමුදුරුව දන්නා මේ වෙනස තා පොඩ්ඩක් බණ ඇහුණා නිවන් දකින්නයි කියලා නමුත් මේ මනුස්සයාට අච්චර පිං කරලා අටසිල් සමාදන් වෙලා බුදුහාම ළඟට ඇවිල්ලා වැඳලා ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා බුදුන් බණ කිව්වත් කලෙමුණින්නවල නම් තියෙන්නේ වෙන්නේ නැහැ වැඩි. ඒක නිසා ඒ බණ අහන වෙලාවේදී යම් කිසි කෙනෙක් ඒ ධර්මයට නැත්නම් ත්‍රිවිධ රත්නයට ගෞරව සිද්ධ වෙන්නේ නැති වෙන විදිහට කටයුතු කරන්න ගියොත් ඒ කෙනා ශාසනයක් තියෙන වෙලාවේ අනික් අය පින් කරගද්දී මෙහා පව් කරගන්න නිසා ශාසනයක් තියදී බර ගන්න පව් කරගන්න. සර්වඥාන්සේ ගැනව තක්සේරු කරලා ධර්මයේ ගැනව තක්සේරු කරලා සංඝයා ගැනව තක්සේරු කරලා බර ගන්න නිවනට පාර හොයා ගන්න අතර නවගා බරගානක් මේ හයි ටෙන්ෂන් එක වෛර කැල්ලුවා වගේ එතනම කර වෙලා වැඩෙනවා. ඒක මේ සරුවචනාදිකේ දෝෂයක් නෙවෙයි. ඒ නිසා අපි මෙයාට යනකොට සැදී පැහැදී යන්න ඕන. ඒකට කියනවා සක්කච්ඡම් ධම්මං දේසීති කියලා සකස් කළ ධර්මයක් කියන්න ඕනේ. සකස් කළ ධර්මයේ අහන්න ඕනේ. එතකොට මේ මනසේ හැසිරෙන තාලෙන් ධර්මයට හැසිරෙන තාලෙන් යයි ධර්ම ගෞරවය කියලා එකට කියනවා. ඒ නිසා පොඩි සාමනෙරකින් උට ගන්නකොට අපි සීකියාපද 75ක් ගන්නවා. ඉකින් තේන සීකියාපද පොතක් තියෙන්නේ මෙන්න මේ මේ ලකුණු තියෙනවා නම් බණ කියන්න එපා. තොප්පි දාගෙන ඉන්නව නම් කුඩයක් කියලා ගන්නව නම් ආයුධයක් අතේ තියාගෙන ඉන්නව නම් මේ මේ විදිහට නම් බණ කියන්න එපා. මොකද මේ මිනිස්සු අපායට යන්න හේතු වෙන එක. ඒ නිසා ධර්මයේ දේශනා කරන්න ඉස්සලා සලකා බලන්න මේ මේ කාරණා කිව්වොත් ආනකිනා නෙවෙයි ආපත්‍ය සිද්ධ වෙන්නේ වැරද්ද සිද්ධ වෙන්නේ කියන කෙනා. නිසා මේ වටින දේවල් අතන මෙතන දාන්න එපා. දාන කෙනත් එහෙමයි ගන්න කෙනත් එහෙමයි. නිසා ධර්මයක් හම්බ වෙච්ච වෙලාවේ ඒ ධර්මය නැත්නම් මේ බණ අහනකොටම නිවන් දකින්න පුළුවන් තරමේ ධර්ම මෙව්වා. ඒ නිසා අපි සදී පහදී ගත කරනවා නම් කියන කෙනත් ඒ ගෞරවයෙන් කරනවා නම් අහන කෙනත් ඒ ගෞරවයෙන් කරන එකට කියනවා විමුක්තායතන ශීර්ෂයෙන් ධර්මදේශනා කරන විමුක්තායතන ශීර්ෂයෙන් බණ අහනවායි කිය. ඉතින් ඒක අද අවශ්‍ය විදිහට නැත්නම් ආන්තික වශයෙන් අර්ථකථනය දෙනවා මේ තෝවාන් වීම සඳහා අවශ්‍ය කරන්නේ බණ ඇහිම පමණයි. මේ භාවනා කිරීම අවශ්‍ය නැහැ. භාවනා කරන්නේ තෝවාන් වෙච්චයි විතරයි. ඒ නිසා වෙනමම බණ මේ දේශනා මාලාවල් තියෙනවා. සබ්බාතෝ සූත්‍රයෙන් අරගෙන පළවෙනි මාර්ග ඥානය ලැබෙන්නේ දසනා පහතබ්බා දෙකීමෙන්මයි භාවනා කළා නෙවෙයි ඊට පස්සේ තමයි භාවනා පටන් ගන්න කියේ. ඒ දර්ශනය සෝවාන් වීම සඳහා බුදුහාමුදුරු කියපු එක. ඉතින් ඒක ප්‍රශ්නයක් ආපුවාම සෝවාන් මාර්ග ඥානය සඳහා කොතෙක් දුරට මේ ඇහිීම සහ දැකීම උදව් වෙනවාද කියලා බලනකොට අපිට සිද්ධ වෙනවා සෝවාන් මාර්ගී ඥාන සහ ඵල ඥානය කියලා මේ දෙකක් අපි දන්නවනේ. අෂ්ටාර්ය පුද්ගල සංගරත්නේ කිව්වහම යුගල හතරක්නේ. පළවෙනි යුගලේ තමයි සෝවාන් මාර්ගස්ත සෝවාන් ඵලස්ත. දැන් මාර්ගස්ත කියලා කියන්නේ මාර්ගයට පිළිපන්. එතකොට කොතනදීද මාර්ගයට පිළිපන්න වෙන්නේ කොතනදීද ඵලයට පිළිපන්න වෙන්නේ? ඵලයට පිළිපන්න වෙන්නේ කෝත්‍රභූ ඥානයේදී මාර්ග ඵලයේ සාක්ෂාත් කරනකොට. නමුත් මාර්ගයට පිළිපන්න කියන එක කොතනද කියන එක 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 ගුරුවරු එක එක විදිහට අර්ථකථන දෙනවා. මහසී සෑඩෝ ස්වාමීන් වහන්සේ දීලා තියෙන අර්ථකථනේ ත්‍රිවිධ රත්නේ සරණ ගිය හැම කෙනාම මාර්ගස්තයි කියලා. බුද්ධං සරණං ගච්ඡාමි කියව, ධම්මං සරණං ගච්ඡාමි කියව, සංඝං සරණං ගච්ඡාමි කියව හැම දිනාම සෝවාන් මාර්ගයේ ඉන්නේ. මාර්ගයට අවිලා තියෙන්නේ. ඒ නිසා අපි බුද්ධ ධර්ම සංඝ ධර්මයන්නේ ඇහිල්ලෙන්නේ භාවනා කළා නෙවෙයිනේ. ඒ නිසා මාර්ගස්ත පිළිනම් ඇත්ත වශයෙන් භාවනා කළා තමයි. නමුත් මේක මේ බුද්ධං සරණං ගච්ඡාමි කියපු දවසේ ඉඳලා
නිවන් දකින්න තාක් අපි කොච්චර චිත්තක්ෂණයක බුද්ධ සත්‍යයේ සිහිපත් කරමින් ඉනවද කොච්චර චිත්තක්ෂණ ප්‍රමාණයක් වෙන වෙන දේවල් සිහිපත් කරමින් ඉනවද කියන එකෙන් වැටෙනවා අපි කොච්චර සත්පුරුෂද අසත්පුරුෂද කියලා. අපි බුදුන් සරණ ගියා කියලා කිව්වට කොච්චරක් ඒකට ගැළපෙන විදිහට හැසිරෙනවද කියලා. නමුත් යම් කෙනෙකුට ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඊයේ ධම්ම හේතුපපව කිනුට ඇහුවා වගේ එහෙම නැත්නම් බාහ්‍ය ධාර්මසූරියට බුදුරජාණන්සේ බණ කිනුට ඇහුවා වගේ ඒ බුදුන් සරණ යෑම එතන ඉඳලාම වර්ධනයකට හේතු වෙනවනම් බුදුජාණන් වහන්සේ පවා දේශනා කරනවා ඒකේචි ධම්මං ඒකේචි බුද්ධං සරණං ගතාසේ නුත්‍යේ ගමි සද්ද අපාය භූමි. බුදුන් සරණ ගිය කිසි කෙනෙක් අපායට යන්නේ නැහැ කියලා. මේ වචන කියනවා කියන එක නෙවෙයි ඒ සමාදන් වෙච්ච දේ අනුව ජීවත් වෙනවනම් යා එන්න ඔය මාර්ගයේ වර්ධනයක් සිද්ධ වෙනවා. ඒක නිසා අපි තමයි භාවනා මධ්‍යස්ථානක ඉන්න කට්ටිය හැම කෙනාම ඒක කියන්න දෙයක් නැහැ බුදුන් සරණ යනවා. තිසරණ සරණේ වෙනවා. ඊට පස්සේ අපි ඉහාට කියලා සීලයක් ආරක්ෂා කරලා බණ භාවනා කරනකොට හැම වෙලාවෙම මතක තියාගෙන ඉන්න ඕනේ මේ හැම එකක්ම බුද්ධ ඥානසති භාවනාව. කරන හැම එකක්ම බුද්ධ ඥානසති භාවනාව. ආහන බණ සතිය කිරුවත් බුද්ධ ඥානසතියට වැටෙනවා. මොකද අපි මේ බුදුචාන්නා සික් කියලා දෙයක් කරන්නේ. ඒක නිසා අපිට අවතක්සේරු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපේ අපවිලා කපවිලා තියෙන ශාසනයට කියලා ඒක ඇඟෙන්න එන්න ඒක යෙදিলা කරන්න කොච්චර කාලයක් ඒකත් එක්ක ගත කරන්න ඕනද කියන එක කරගෙන කරගෙන යනකොට තමයි තේරෙන්නේ. ඊතරම බුදුන් එක ජීවත් වෙන්න නම් කොච්චරක් මේ ශරීරේ පිරිසිදු තියාගෙන ඕනද? කොච්චරක් මේ හිත පිරිසිදු තියාගෙන ඕනද? කොච්චරක් නම් අපි නිතරම සත්පුරුෂයන් එක්ක ඉන්න ඕනද? කොච්චරක් අපි නිතරම ධර්මය අහන්න ඕනද? කොච්චරක් අපි නිතරම ඊට අනුයාතව කටයුතු කරන්න ධර්මානුධර්ම ප්‍රතිපත්ති ඉන්න ඕනද කියලා බලනකොට අපි කොච්චරක් මේක හෙලෙත් අඩු කරගෙන ඉන්නේ කියලා තේරෙනවා. කියලා ඊට බව දැනගත්තට අපි මේ දේශපාලන හේතු, ආර්ථික හේතු, සමාජික හේතු දාගෙන නොකරන වෙලා වෙනකොට බුදු වචන බොරුවක් නෙවෙයි. අර තමන් ඒකට තරම් වෙන්නේ නැති නිසා මේ ඇහිච්ච ධර්මය නැත්නම් තමන් ඒකට ගිවිසගත්ත ධර්මය අනුධර්මචාරීව ධම්මාන ධර්ම ප්‍රතිපත්තියේ දෙන්නේ නැත්නම් තමන්ට ආනිසංස නැහැ. එනිසා අසුපමණින් තමයි මේක සිද්ධ වෙන්නේ ආරම්භයේදී. ඒක නිසා ඒක ඇහුණට පස්සේ ඒකට ගරුක සෝතාව දහණය කියලා ඒකට අවධානයෙන් ගතු කරනවා නම් එහෙම නැත්නම් අත්ත් සංවේදීව කටයුතු කරනවා නම් ඒක නාට ඒ අර්ථ සංවේදී නිසාම දහම්සොට රජුරවන්ට බණපදයක් ඇහෙනකොට ජීවිත පරිත්‍යාග කරන්න හිතුනම් වගේ කය පරිත්‍යාග කරන්න හිතුනම් වගේ ඒ ධර්මයේ ඇහෙනකොටම ප්‍රමෝදයක් පහළෙනවා කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. මේ ප්‍රමෝදය කියලා කියන්නේ නිවනේම පූර්ව නිමිත්තක් තමයි. ප්‍රමෝදය කියලා කියන්නේ අසහනේ නැතිකම. අපි මුළු දවසම ගත කරන්නේ අසහනේක. ලෝක කපොඩ්ඩ කියලා එක කිසිම වෙනසක් නැහැ. ඔක්කොම ගත කරන්නේ අසහනේකට දරතේ කියනවා පරිලාහය කියනවා. ප්‍රමෝදය ඒ කියන්නේ පැත්ත. ඒ නිසා බණ අහනකොටම පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියන විදිහට පෙර නොඇසු නොවිරුදයක් වගේ තමයි තේරෙන්න පටන් ගන්නවා නම් ආ මේක තමයි මම මට නියම අර්ථ කුසලයේ සලසන දේ ධම්ම අර්ථ සිද්ධියේ සලසන දේ කියලා වැටහෙනවනම් මෙන්න මේ ඇති වෙන බණ අහනකොට ඇති වෙන මේ ප්‍රමෝදය තමයි අපි හැබෑ වෙනස ඇති කරන්නේ. අපිට ඒක ආයෙමත් අහන්න දෙයක් නැහැ. ගුරුම ශාන්ත කියනවා බණ අහනකොට ප්‍රමෝදයක් ඇති වුණාද කියන එක උඹයි දන්නේ. බණ කියන එක නෑ දන්නෙත් නෑ අල්ලපු ගෙදර මනස දන්නෙත් නෑ. මේ බණ හරිද වැරදිද කියලා දැනගන්න වෙන කුත්තුව ගහලා බලන්න ඕන කමක් නෑ. මීටරයකට දාලා බලන්න ඕන කමක් නෑ. මේ බණ අහනකොට ප්‍රමෝදයක් එනවනම් නැත්නම් අසහනේ දුරවීමක් වෙනවනම් ඒක තමයි බණ. එහෙම නැතුව කොච්චර ත්‍රිපිටක ධාරේ විචිත්‍ර ධර්ම කතික කියන කටයුතු කරන්න ගියත් අහනකොට Tamanට ಗುಣ විශේෂයක් වෙන්නේ නැත්නම් උණි නව කාලයකට වැටෙයක් කියලා වගේ තමයි. ඒක නිසා යම් කිසි කෙනෙකුට සුත්ත වේයෙන් ඇහිමෙන් බණ ඇසීමෙන් නිවන් මාර්ගයේ පෑදෙනවද කියලා කියන්නේ බණ අහනකොට යාට ඇති වෙන මේ ප්‍රමෝදමත් වෙන ගතිය, කුල්මත් වෙන ගතිය, මේ ධර්මය මේ ඇහිම අබුද්ධෝත්පාද කාලේ කවදාකවත් කෙරෙන්නේ නැහැ. ලෝකේ ජීන හරියක් තියෙන්නේ බොහෝම කෙටි කාලයක බුද්ධෝත්පාද කාලේ. අනිත්‍ය ශූන්‍ය කල්ප
එවැනි කාලයක මේක ඇහෙනවා. ඉතින් අපිට නිතරම ඇහෙන නිසා අපි ඒක ගණන් ගන්න නැති වුණාට ඒ ධර්මය ඇහෙනකොට ඒ ප්‍රමෝදේ පහළ වෙනකොට Tamanට තේරෙනවා නම් මේ පෙර කළ කුසල කර්මයක ආංශංශ වාරයක් මේ ඇවිල්ලා තියෙන්නේ බණක් අහන්න හම්බුණා. එනකොට Tamanගේ හිත කුල්මත් වෙන ගතියක් තියෙනවා නම් ප්‍රමෝදේ කියලා කියන්නේ තරුණ ප්‍රීතියට ඒක ප්‍රීතියක් බවටපත් වීම තමයි ඒ ධර්මය අහගෙන ඉන්නකොට වෙන්නේ. ධර්මය අහනකොට ප්‍රමෝදේ පහළ වෙනවා. අර්ථ සංවිධි ධර්ම සංවිධි බණහනකොට පාමුජ්ජං ජායති කියලා තියෙනවා. ප්‍රමෝදයක් පහළ වෙනවා. ප්‍රමෝදේ කියලා කියන්නේ කුල්මත් කරන ගතියක් වෙනවා. හිත අලුත් කරන ගතියක් වෙනවා. හරියට සිල් රැකපු නැති කෙනා සිල්යක් රැක්කා වගේ බණක් අහනකොට. අන්නේ ප්‍රමෝදය තමයි ඉදි ප්‍රමෝදේ පැවැත්මට තමයි ප්‍රීති කියලා කියන්නේ. කඩා ගන්න නැතුව ඒ ප්‍රමෝදේ යනවනේ ඒක කස කැවෙනවා. ජව කැවෙනවා. ජව කැවෙනකොට ප්‍රීතියක් වඩ පහතන පිනා යන ගතියක් එනවා. කොච්චරද කියනවනම් තමන් රූප බලලා, ශබ්ද අහලා, ගඳ බලලා, රස බලලා, පහස ලැබලා එන ප්‍රීතියකට වඩා අර නිර්ආමිෂ පැත්තට ගිය ප්‍රීතියක් එන්න පටන් අර ගන්නවා මේ ධර්ම ශ්‍රවණයේදී. ඒක කතිකයන් මහන්තගේ දක්ෂකමක් තියෙනවා. නමුත් මේ කියන විදිහට නම් අහන්නගේ දක්ෂකම තියෙනවා. අහන්නට හරි බණ ඇහෙනකොට පමදිසත් පීති ජායති. පීති මනස කායෝ පසම්බති. ඒ ප්‍රීතිය කය මනස දෙකේ එනකොට හිත හේමම තැම්පත් වෙනවා. නිකන් වක්ෂේපයක් තැම්පත් වෙනවා වගේ. පසම්බනේ කියලා කියන්නේ සංහිඳෙනවා කියන එක. ඒ සංහිඳීම ආවහම අර ධර්මයට මේ බුද්ධිල නතු වෙනවා. ඒකටම කන දීලා අහගෙන ඉන්නවා. ඒ විදිහට ඇති වෙන මේ පස්සද්ධියේ අනුව තමයි ඒ කෙනාට සුඛය. ඉදුම් හිටුම් පහසුකම ලැබෙනවා. තමන් උලක්කෙට හිටියත් ගලක් උඩ හිටියත් මොනම බරක්වත් තේරෙන්නේ නැහැ. කියලා කියනවා ලංකාවේ වෙච්චි ඔය රස වහිනී වගේ සංගරාවල තියෙනවා. ඒ දවස්වල තිබිලා තියෙනවා මේ ආර්ය වංශ ධර්ම දේශනා කියලා සුවිශේෂම හාමුදුරුවනේ තෝරාගෙන රජුරු අනුග්‍රහ කරලා තැන් තැන් වල ආර්ය වංශ සූත්‍ර දේශනාව ගන්නවා. ඒක සුවිශේෂී දෙයක් ලංකාවේ තිබිලා තියෙනවා. දැන්ට සෙල්ලිපි තියෙන ඔය ලැබුවට ගඳ බැලි ගලපත්තේ තියෙන ඒ වගේදී විශේෂම රුහුණු කරේ තිබිලා තියෙනවා. අශෝක ලිපි වල විශේෂ සූත්‍රයක් වශයෙන් සඳහන් කර තිනු අලියවසා කියලා ආර්ය වංශ සූත්‍රේ. ඒ බණ කියන බණ ආර්ය වංශ බණ පොළවල් වල විචි දේවල් ලංකාවේ මුළු රසවාහිනී පොත පාලි භාෂාව වශයෙන් ගන්න හැම රටකම දන්නවා. හාමුදුරු කෙනෙක් යනකොට අරිවංශ සූත්‍ර දේශනා කරනවා මාස 3කට සැරයක් 6කට සැරයක් කරනවලු. මේ ශාංශය අනකොට සෙනඟ පිටිය. ඒක මුළු රාත්‍රියේම කියනවා. ඉතින් ඒක ගල් තලාවල් හදලා ආසනේ සකස් කරලා ඒ මිනිස්සුන්ට ආලගම් නිඳඳන් දීලා තියෙනවා. ඒ නේනට උපස්ථාන කරන්න ඕනේ. මාතයකට සැරයක් විතර කියවනවා. මේ ශාංශය අනකොට සීලු දෙනාම කන් යොමාගෙන හිත නමාගෙන බණ අහනවා. මේ ශාංශය හිතලා තියෙනවා දැන් මං ගියොත් සංඝයා වහන්සේ නමක් වශයෙන් තිනගේ විසිනවා. මේ ශාංශය නිසා පන්දුරක් අයිනේ පාත්‍රේ තියාගෙන බණාගෙන ඉන්නකොට විශාල වේදනාවක් ඇවිල්ලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේට තේරලා තියෙනවා ජීවිත තර්ජන මට වේදනාවක් කියලා. ඒ ස්වාමීන් ඒ තීතුවල දැන් මම මෙතන කෑ ගැහුවොත් එහෙම ඉතන ගැවිච්චෙනවා. බලනකොට විශාල පොළඟෙක් ඇවිල්ලා ගහනවා. ඒකට ඒත් එකම බණටත් හිත යනවලු මේ කිලි පොළොනලු ඇඟ මේ පැත්තේ පොළොන් විසනගිනවා මේ පැත්තේ ප්‍රීති ප්‍රමෝච්ච පහරිනවා. මේ මාසේ මේ ආමතු කරලා තින්නේ පොළඟ අරගෙන පාත්‍රෙට දාලා තවිකෙන් වහලා පාත්‍රේ නමලා තියලා බණානෝට හිතාගත්තා මේ බණ හරිනම් මේ ප්‍රීති ප්‍රමෝදය හරහා විස බහිඳුන. මේ සංස උදේ වෙනකම් බණානෝට මතක නැහැ පොළඟ කාවද නැති දිනවා බණ අහලා ඉවරලා පස්සේ උදේ වෙනකොට ළඟ දෙන පන්සලට ගිහිල්ලා තියෙනවා. ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා මේ කැඳ ටිකක් දුන්න වළඳලා ආගන්තුක සත්කාර කරා. ඉතපති කිලා කියනවා නේ මෙහෙමයි මට මේ රෑ මෙහෙම වැඩක් වුණා විස ශරීරේ මඩ පොළඟෙක් ආයෙත් කරන පිස්සු කතා කරනවා ඔය පොළඟෙක් ගන්න ඔහොම ඉන්නේ කොහොමද මේ ඉන්නේ පොළඟ හරිම විදියු කවදාකවත් ඉන්න බෑ පොළඟ කාපු ගමන් මේ ශ්ලේෂ්මල පටක ඔක්කොම පුපුරනවා එහෙන් ලේනවා නාසයෙන් ලේනවා ලිංගෙන් ලේනවා වකුගඩු ඇතුළට ලේ යනවා බඩට ලේ යනවා ඔක්කොම පුපුරනවා වෙන්න බෑ කියලා ඒ ශාන්ති කෝලෙ ඇත්තම තමයි ඒ තරම්ම වේදනාවක් ආවේ නමුත් මේ බණට ඇතිවෙච්ච ප්‍රමෝදය බණට ඇතිවෙච්ච ප්‍රීතිය බණට ඇතිවෙච්ච පස්සද්ධිය සුඛේ නිසා මේ කිලිබලීමක් ආව ඇඟේ ඒ නිසා මට විහකැවුන්නේ අර හමුදුර කොහොණක් අපිලිගන ඊට පස්සේ පාත්‍රය අරලා පෙන්නුවා පොළඟ
එතකොටලු පිළිගත්තේ මේ පොණගේ කාලයි කියලා. ඉතින් මේ ඔක්කොම ගෙවෙනවා. මේ ඔක්කොම මේ අර ධර්මයේ අහනකොට ඇති වෙන ප්‍රීති ප්‍රමෝද වලින් නැති වෙනවා. තවත් කතාවක් තියෙනවා මං කියන්නම්. මොකද ඕගොල්ලෝ කතා අහන්න තාතනෙද අනිතික බෑයිකම අතර යනකොට බණ අහනකොටත් එපා වෙනවනේ. අම්මයි තාත්තයි ගියලු අරිවංශ පත්‍ර දේශනාව අහන්න බඩදරු අම්මා දුව ගෙදර තියලා කිව්වලු තේ තුයි එන්න එපයි කියලා. يعني යන්න තිනලු වැවකි. ඉතින් ඒ හැන්දකොරේම වැව් තොටුයා. ඔක්කොම සෙනඟ දාන්නේ එහා පැත්තට ගිහලා මේ මනසත් බනහනලු. අරහම් මණ්ඩි ගෙදිටලා කල්පනා කරුටි ඉන්නම බැරිලු. බඩදරු අම්මා. ඊට පස්සේ හිතාගත්තලු අම්මත් බැන්නා තාත්තත් බැන්නා යන්න ඕනේ කියලා. ඊට පස්සේ දැන් යන්න බෑනේ ඔරුවෙන් එකට වෙන්න ඕන. බඩේ ද බබා. යාලු ගා යන්න පුළුවන් තරම් වතුර බෑහන කියලා රේජි ටික ගලව ගත්තා. ගල්ල පිටේ තියලා බැඳගෙන දැන් පීනනවා. පීනනකොට මුකෙක් කරේ ඇදිලා එනවා තේරුණා. කිඹුලෙක් ඇවිල්ලා මෙම මේ කලව ඇල්ලුවාලු. අල්ලනකොටම මෙයා හිතාගත්තලු ම බන සත්‍ය නා. මුත කණ්ඩ බෑ. කියනකොටම මේ ඇඟ කිලිපොළන ගන්න කිඹුල කටහැරියා. අල්ලව කතා තැරියා. එමි යම්මනි දන්නවා දැන් ටිකක් වැඩි ඩේන්ජර් කියලා බඩ මේ ගැඹුරට පීනගෙන යනකොට කිඹුල දෙවෙනිදෙරේ තැල්ලුවනේ. අල්ලනකොටම අදිස්ථාන කරාලු මම යන්නේ බනහන්න. ඕන වෙන දෙයක් වෙච්චාවයි උඹට ඕනම් කාපන් කිනුට ඇඟ ඇතුලේ අර ඔය ප්‍රීති ප්‍රමෝදේනකොට මේ ඉලෙක්ට්‍රික් ෂොක් එකක් එන්නේ. ඇඟ ඇතුලේ කිලිපීමක් එනවා. ඒ කිලිපිලි මෙනකොට උණ බහිනවා, දත්යක් උණ නැති වෙනවා, කොයි එකක් නැති වෙනවා. කිඹුල දෙවෙනිදෙරේත් කටහැරියා. තුන් සැරේත් තැල්ලුවල තුන් සැරේත් වැඩිම කරනකොට ඒකොඩලු. තනිපනි ගාන ගිහලා බණ අහනකොට උදේපාන්දර අම්මයි තාත්තයි දැකලා හොඳටම බයින පටන් ගත්තලු තිතේ ඉඳපයි කියලා නේද ගියේ මොකද්ද මේ කරන්නේ ඊටසිකොලෝ අම්මා කියන දෙයත් ඇත්ත අප්පච්චි කියන දෙයත් ඇත්ත මේක අවුරුද්දකට සැරේ එන්නේ මට මොන විදියෙන්වත් ඉන්න බෑ ඒක නිසා උඹ ආවේ කොහොමද මං ඔරෝ පීන මේ පීනලා ආවේ ඉතින් අම්මයි තාත්තයි ඔලෝ කවදාකවත් වෙන්න බෑ මේ බඩතරු අම්මා කෙනෙක් මේ වැවක් පීනනවා කිව්වා ඊටසිකොලෝ නෑ නෑ මෙහෙමයි වුනේ මම වතුර පුළුවන්තරම් බහිනකම් ගිහිල්ලා එන්නේ ඇඳුම් ගැලෙව්වා. එළලා රෙදි පොට්ටිය බැඳගෙන පිටේ බැඳගෙන පීනවා. අම්මා විශ්වාස කරන්නේ කිඹුලා කෑවා මගේ කියලා. ඇත්තනේ යක්ෂයෝ යෝගේ ඇටි කිඹුල ඉන්නවනේ යෝගේ දන්නවනේ කියලා. මේන් බලන්න කියලා කකුල පෙන්නවලු. දත් අල්ලෝ පාරේ හැම තිබුණලු තුම් පොළක. ඉතින් ඊට පස්සේ අම්මට තාත්තත් ඉන්නවා මේ බණ අහන්න තියෙන මන අපේ. ඒ වගේ මේ සඳහා තියෙන මේ අපකැපවීම දිහා බලනකොට ඒ අදිෂ්ඨාන ශක්තිය සාමාන්‍ය ඔය ප්‍රමෝද මට්ටමේ ඉන්නේ ප්‍රීති මට්ටමේ ඉන්නේ පසද්දි මට්ටමේ නැ සුඛ මට්ටමට යනකොට මේක කැට ගැහෙන්න පටන් ගන්නවා මේ අදිෂ්ඨාන ශක්තියක් එනවා ඕන දෙයක් වෙනකොට කරගෙන යන්න පුළුවන් ඉතින් ඒක නිසා ඒ ගතිය නිකම් අදිෂ්ඨාන කරපමණින් එන්නේ බන අහනකොට වෙන ප්‍රීතිය බන අහනකොට වෙන ප්‍රමෝදය බන අහනකොට එන මේ පස්සද්ධිය බන අහනකොට මේ සුඛය ඒ කිනාට බන අහන යන කල්ලාතුම තේරෙනවා මොන්න જાතින් හරි කළා මේක අහන්න ඕනේ මේ පාවුල gedere ඉන්න මිනිස්සයා අම්මයි තාත්තයි වගේ තීල ගියාට පස්සේ සාදුනාදේ ඇහිලා සිතුල්පව්වේ මළුවේ ගිහිල්ලා පහල වුණා කියලා කතාවකුත් තියෙනවා ඒ වගේ යන ගත්තොත් හෙට උදේ වෙනකම් බණ කියන්න වෙනවා කෙසේ නමුත් ඒ තරම් ඉර්ධි ප්‍රතිහාරය කරන්න පුළුවන් මේ බණ අහනකොට කන් යොමාගෙන නිතනමාගෙන සද්ධර්ම වෙන්නත් ඕනේ ඒක මේ නෛර්යානික සද්ධර්ම වෙන්න ඕනේ බයිලා අහන්නයි මයිකල් ජැක්සන් අහනකොටත් ඕවා වෙනවා ඒ මිනිස්සුන්වත් හොඳට කරන්ට් එක නැගලා කෑ ගහගෙන දඟරනවා චිත්‍රපටයක කොරන බලන්න උදේ වෙනකම් බියදම් කරනවා මේ මිනිස්සු ඒක නෙමෙයි මේ කතා කරන්නේ මේක නේ සත්තා ධර්මං දේශීති එහෙම නැත්නම් සාස්ෘණ වංශගේ සබ්‍රක්මචාරින් වහන්සේ නම ධර්මයේ දේශනා කරට මේ දේ වෙනවනම් ඒක විමුක්තායතන ශීර්ෂයක් වෙනවා. ඉතින් උඟ දෙනෙක් හිතන්නේ විමුක්තායතන ශීර්ෂයක් කරා නිවන් දකි කියලා. නිවන් දකි මම තමයි ඒකේ ශේෂ්ඨ අර්ථය. නමුත් ඒ හිතේ අසහන චිත්තක්ෂණයට දැන් තේරෙනවා. මේ ඉඳගෙන ඉන්නකොට තියෙන වෙහෙස නැතුව මේකට නතු වෙන්න පුළුවන් ගතිය එනවනම් ඒක තමයි ප්‍රමෝදේ කියලා කියන්නේ. ඒක තවදුරටත් වඩා ගන්නකොට තමයි ප්‍රීතිය පහළ වෙන්නේ. ඊට පස්සේ තමයි පස්සයි තසේ සුඛේ සුඛෙන් තමයි සමාධිය එන්නේ. ඒ සමාධිය තමයි නිවන් දකින්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට බණ අහනකොට නිවන්ම නොලැබුණත් මේ බණ ඇහිීමේදී ඒකට සතිය යොමු වෙන ගතිය තියෙනවා නේද? අප්‍රමාදී යොදු වෙන ගතිය තියෙනවා නේද? එළඹ පිළඹ වාසය කරන ගතිය එනවා නම් ඊගිනට කායිකවත් අහන දෙයක් නැහැ මේ බණ නෛර්යානිකද? මේ ධර්මයේ කෙලෙස් නැති කරන තැනට යනවාද? මේ ධර්මයේ අහනකොට කෙලෙස්
කුසල් සිද්ධ වෙනවද කියලා තමන්ට ඇතිවෙච්ච ප්‍රීති ප්‍රමෝද ගන්න තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා බණ අහලා අහලා පුරුදු වෙච්ච කෙනාට මොන පාඩුවක් සිද්ධ වුණත් එයා ඒ අර නෛර්යානිකව එහෙම නැත්නම් අපි කියන නිර්ාමිෂෝ ලැබෙන ඒ සුඛයට ඇදිලා යන ගතිය නිසා යක්ෂයොත් බණහලා තියෙනවා. සර්පයොත් බණහලා තියෙනවා. මිනිස්සුයොත් බණහලා තියෙනවා. ඒ බණ ඇහිමේදී ওই වෙන්න ඕන විප්ලවයේ සිද්ධ වෙනවා. ඒක නිසා මේ බණ අවතක්සේරු කරන්නත් එපා. ඒ වගේම තමයි බණක් අහන වෙලාවේදී ඒක වෙන වැඩ කරන ගමන් අහනවට වඩා පුළුවන් තරම් ඒ සඳහා තැදී පැහැදී හිටගත්තොත් එහෙම නැත්නම් මුළු හදින්ම දෝතිම්ම බණ අහන්න ගියොත් වෙනසක් ඇති වෙනවා. නමුත් ඒකට ධර්මදේශනා સમાප්ත කිරීම මට කියන්න තියෙන්නේ පෙරපින් තියෙන්න ඕන. අපිට ඒක කරන්න බෑ. මොකද බණ අහන වෙලාවෙත් අපිට වැඩ කරන්න වෙලා තිනවා. අපි කර්ම බණ ඕනේ අපිටත් යන්න ඕනේ බෑ. ඒක නිසා දුවට පිනක් දහමක් කරන වෙලාවෙ මතක තියාගන්න මට ඒ වගේ විමුක්තායතනට යොමු වෙච්ච වෙලාවේ මට මේ එහෙම්මෙන් අතුරු කරදර නැතුව අඩු ගානේ බණක් අහන වෙලාවේ එහෙම තිත වැඩ කරන වෙලාවේදී මට උදිකලාව ලැබේවා. මට විවේකී ලැබේවා. මට මේ හිතේ පිරිච්ච ගතිය ලැබේවා කියන එක පතනවා මිස මට මේ විසාකාවෙන්ද ලැබේවා බෙන්ස් කාර් එකක් ලැබේවා ෆ්‍රිජ් එකක් ලැබේවා කියලා යන්න ගියොත් ඒක ෂුවර් රම්බ වෙනවා. ඒක අහන්නද මොකද මේ බරපතල කුසල්. ඒ වෙනුවට අපි නෛර්යානිකව පතනවා නම් මම මේ විමුක්තායතන ශීර්ෂයකට යොමු වෙච්ච වෙලාවේ මට කිසි බාධාවක් එන්න එපා. මට උදේකලා වේවා. මට විවේකී වේවා. මට පිරිච්ච ගති වේවා කියලා ඒ වගේම කාගරි විමුක්තායතන පාරකට යනකොට කද්දාවත් අකුල් හෙලන්නේ නැව. අපි දන්නේ නැහැ ඒක කොහෙද වෙන්නේ කියලා. ඒ නිසා සාසනික වැඩ කරනකොට අපි දැනගන්න ඕනේ බණ අහනකොට මේ කටයුතු වෙන්න පුළුවන්. ඒ නිසා මේ බණ අහන වෙලාවේදී දෙකට දෙතෑවර කරන්න නැතුව අනිවිත වෙන්න නැතුව මේ කටයුත්තට යෙදීම ඒක සාසනික වශයෙන් ලොකු අලංකාරයක් තියෙනවා. ඒ වගේම අපිට හම්බ වෙන පොඩි ස්පාසුවක් විනිවිද කරන්න නැතුව ඒකට හම්බ වෙන එකම ලොකු ස්පාසුවක් ධර්ම ගෞරවයක්. ඒ නිසා මේකට අපි සාමාන්‍ය වචනින් ධර්ම ගෞරවයේ ඒ නිසා මැත්තේදී හෝ අපිට ඒ කටයුත්තකදී විමුක්තායතන සීර්තේ පෑන්න වේලාවක අපිට හුදෙකලාව ලැබේවා අපිට විවේකී ලැබේවා අපිට ඉති පිරිච්ච ගතිය ලැබේවා අද ධර්ම දේශනාවත් ඒකටම හේතු වාසනාවක් වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව පළවෙනි ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරමි.